අයිබෝන් සුබ රාත්‍රියක් ප්‍රේක්ෂක නිදහස ලෙසින්ම තහවුරු කරමින් වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස අදත් තීරණය තීරණය ගැනීම සඳහා වන පූර්ණ නිදහස ඔබ ආභියස තබමින් අපි සූදානම් අදත් කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීම ආරම්භ කරන්න අද අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා තීරණයේ වැඩසටහනට මුදල් සහ ප්‍රාග්ධන විලඳපොළහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ගරු රාජ්‍ය අමාත්‍යතුමන්ට හිටපු මහ බැංකු අධිපතිතුමන්ට අජිත් නිවාත් කප්‍රාල් මහත්මනි තාමත් මාදරෙන් අයබන් කියලා ඔබතුමා වැඩසටහන අයබන් සර් එතුමන් අපේ රටේ නවවන පාර්ලිමේන්තුවට තේරීපත් වෙනවා ජාතික ලැයිස්තුවෙන් ඒ තේරීපත් වන සැණින් එතුමන්ට වගකීමක් පැවරෙනවා රාජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට ඒ වගකීම එතුමන්ට කේන්ද්‍රගත වෙන්නේ අපේ රටේ හෙට දවස පිළිබඳව පොදු මහ ජනතාව ඡන්දේ භාවිතා කිරීමේදී බලාපොරොත්තු පොදු බැඳගත් ආර්ථිකයේ කියන විෂයත් එක්ක බද්ධව එනිසා අද මේ සාකච්ඡාව අපි ටිකක් ගැඹුරින් කරන්න සූදානම් අනෙක් පැත්තෙන් පහුගිය කාල සීමාව තුළ නැගුණු චෝදනා අනෙක් පැත්තෙන් මිනිසු තියාගෙන ඉන්න බලාපොරොත්තු සෞභාග්‍ය දැක්ම පිළිබඳව විශේෂයෙන්ම ගෝඨාභය රට හදන සෞභාග්‍ය දැක්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් කරපු දේවල් යථාවත් කිරීම වෙනුවෙන් වෙන ක්‍රියාවලිය අනෙක් පැත්තෙන් අපේ රට හුදකලා විසරහට යන්න බෑ අනෙක් රටවල් එක්ක අපි බද්ධව කොහොමද ඉස්සරහට යන්න සූදානම් වෙන්නේ මේ කියන සියලු පරාසයන් පිළිබඳව අපි කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීම ආරම්භ කරන්න සූදානම් අජිත් නිවත් කබ්‍රාල් මහත්මනි ඔබතුමා බලාපොරොත්තුෙන් හිටියද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුරයක් ඔව් මම හිතන්නේ මේ මම ජාතික ලැයිස්තුවේ ඉදිරිපත් වුණා මගේ නම මට විශ්වාසයක් තිබුණා පාර්ලිමේන්තුවට එන්න වෙයි කියලා ඒ සමගම යම් වගකීමක් පැවරේ කියලා මට හිතුණා ඒත් හරියටම මම දැන හිටියේ නැහැ මොකද්ද දෙන්නන්නේ වගකීම කියලා ඒනත් ඉතින් මගේ අදහසක් තිබුණා මේ රටට යම් කිසි සේවයක් කළ යුතුයි කියන එක ඒ ස්ථාවරය තමයි මම හිටියේ ඔබතුමා මහ බැංකු අධිපතිවරයා විදිහට ඉද්දී කරන්න බැරි වෙච්ච සේවයක් මන්ත්‍රීවරයෙක් විදිහට ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා රාජ්‍ය අමාත්‍යවරයෙක් වුණාට පස්සේ කරන්න පුළුවන්. ඔව්. එක එක තනතුරු හරහා විවිධ මේ වගකීම් හරහා අපිට ඉෂ්ට කරන්න තියෙන කටයුතු වෙනස්. මහා බැංකුවේ අධිපති හරය හැටියට රුපියල යගේ පවත්වා ගැනීම, පොලිය අනුපාතය පාලනය කර ගැනීම, රටේ මූල්‍ය ස්ථායීභාවය රැක ගැනීම රටේ ආර්ථික පද්ධතිය ස්ථායිභාවය රැක ගැනීම ඒව තමයි මහා බැංකුවට දෙන කාර්යභාරයන්. ඒ සඳහා අවශ්‍ය වන මෙවලම් මහා බැංකුවට තියෙනවා. ඉතින් ඒ කාර්යභාරය බැරෑරුම් කාර්යභාරයක්. ඒ කාර්යභාරය ඉෂ්ට කරද්දී යම් දේවල් කළ යුතුයි. ඊට ඔබ්බට යනවා. සමහර රටේ ඊට වෙනස් මේ මුදල් ක්ෂේත්‍රය පිළිබඳව කටයුතු කරද්දී රාජ්‍ය අමතිවරයෙක් හැටියට ඉෂ්ට කළ යුතු වගකීම් ඊට වඩා වෙනස්. ඉතින් මම හිතන්නේ මේවා මට යම්කිසි අවබෝධයක් තියෙනවා මොකද්ද මේ පරාසය කියන එක. ඒ පරාසය අනුව කටයුතු කරන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ විවිධ ක්ෂේත්‍ර හරහා කළ හැකි කළ යුතු වගකීම් සහ කටයුතු වෙනස්. ඒ වෙනස තේරුම් අරගෙන ඒ ආයතනවලට තියෙන ඒ ස්වාධීනත්වය ඒ කටයුතුවලට කරන්නට තියෙන ඒ පරාසය රැකගනිමින් අපි කටයුතු කරන්න ඕනේ කියන තමයි මට හැඟෙන්නේ. දැන් රටේ ඉදිරිගමන ප්‍රගමනය රැඳී පවතින ආර්ථිකය මත පදනම් වෙලා. දැන් ඔබතුමා රාජ්‍ය ඇමතිවරයා බවට පත් වෙන්නේ මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා විදිහට. වපසරි හරි පුරුල් අනෙක් පැත්තෙන් මේසුන්ගේ බොහෝ බලාපොරොත්තු ගොන්විච්ච රාජ්‍ය අමාත්‍ය ධුරයක් ඔබට ලැබෙන්නේ. වැඩි බරක් දැනෙනවා කියලා හිතෙන්නේ නැද්ද? මට බර උසලලා පුරුදුයි. මම මහා බැංකුවේ අධිපතිවරයා හැටියට ඉන්න කාලේදීත් අසුන් සෑහෙන බරක් තිබුණා. රටේ විශාල පීඩනයක් තියෙනවා. මහා බැංකුව තමයි අධිපතිවරයා හැටියට රටේ රිස්ක් ඔෆිසර් කියලා කියවනම් හරි. කියන්නේ අවධානම ගන්න එතන ඒ ආයතනයේ. ඉතින් එතනදී සෑහෙන ලොකු පීඩනයක් තිබුණා. ඒ පීඩනය පාලනය කරගන්නට අවශ්‍යයි. විවිධ ක්ෂේත්‍ර තියෙන එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර. ඒ අතර කොම්පිටිෂන් එකක් තියෙනවා. කොම්පීටිං ඉන්ට්‍රෙස් කියලා කියනවා. සමහර පැතිවලින් අපි යම් දෙයක් කරද්දී ඒ පැත්තෙන් වෙන විපාක සහ ප්‍රතිඵල අනිත් පැත්තකට බලපානවා. සමහර කරාට යහපත් දෙයක් කරද්දී එක පැත්තකින් ඒකේ අයහපත් ප්‍රතිඵලයක් තියෙනවා තව පැත්තකට. ඒ පැත්තේ මොකක් හරි දෙයක් කරද්දී තව පැත්තකට වෙනත් පැත්තකට අයහපත් ප්‍රතිඵල තියෙනවා. ඉතින් මේ ඔක්කොම සමතුලිත කරගන්නට ඕනේ. ඔව්. ඉතින් මහා බැංකුවේදී මට ඒක කරන්න පුළුවන් වුණා. සෑහෙන
සමතුලිත වැඩක් කරන්න තියෙන එතනදී දැනුත් මට පේනවා යම් අවස්ථාවලදී එවැනි පීඩනයක් දැනේවි ඉතින් ඒ පීඩනේ අරගෙන තමයි ඒ කටයුත්ත යෙදෙන්නට ඕනේ ඉතින් මම හිතන්නේ ඒක කරන්න පුළුවන් වෙයි මට තියෙන ලොකුම ශක්තිය තමයි මට මේ වගකීම් පවර්ලා තියෙන්නේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඔව් ඒ දෙදෙනාටම මම හිතන්නේ යම් විශ්වාසයක් තියෙනවා මට මේ රාජකාරිය කරන්නට පුළුවන් කියලා ඒත් එක්කම ඒ අයගේ ආශිර්වාදය තියෙනවා ඒ අයගේ මඟ පෙන්වීම තියෙනවා දැනටමත් මම හිතන්නේ අපේ ජනාධිපතිතුමා ඉතාමත්ම පුළුල් ලෙස සහ ඉතාමත්ම මේ මේ ඉතා පැහැදිලි ලෙස වගකීම් පවර්ලා තියෙනවා ආයතන පවර්ලා තියෙනවා කටයුතු මොනවද කියලා තියෙනවා ඉතින් ඒව සියල්ලම අපිට හරි වැදගත් ඉතින් මට හිතෙන්නේ ඒවා දිහා බලද්දී මට යම් කිසි කොන්ෆිඩන්ස් එකක් විශ්වාසිකුත් දැනෙනවා ඒ මහා මේ ඒ මහා කාර්ය කරද්දී එතුමන්ලාගේත් සහයෝගය සහ ශක්තිය සහ මඟ පෙන්වීම තියෙයි කියලා මම දන්නවා ඉතින් එහෙම කරද්දී මට හිතෙන්නේ ඒ අර පීඩනේ යම් කිසි ප්‍රමාණයකට අඩු වෙන්න පුළුවන් කියන එක ඔබ මහා බැංකුව අධිපතිවරයා විදිහට රාජකාරී කරද්දී ඔබට යම් යම් චෝදනා නැගුණානේ දේශපාලනට ආපම චෝදනා දෙගුණ තෙගුණ වෙන්න පුළුවන් දරා ගැනීම ශක්තියක් තියෙනවා මම ඒ ඔක්කොම දරාගත්තනේ අනිත් එක මම ඒවට ඔක්කොම උත්තර දුන්නා ඔය මට චෝදනා කරේ වෙන පක්ෂවල හිටපු අය අද ඒ පක්ෂවල හිටපු අය සම්පූර්ණ විනාශ වෙලා ගිහලා තියෙනවා ඒ චෝදනා විතරයි අවුරුදු පහක් තිබුණා ඒ චෝදනා ඔප්පු කරන්න මම එකකින්වත් පැනලා ගියේ නැහැ ඔබ තුමාට මතක ඇති එක චෝදනාවකින් මම පැනලා ගියෙත් නැහැ උත්තර නොදී හිටියෙත් නැහැ අද චෝදනාව කෙරුවොතින් මම හෙට ඒකට උත්තර දීලා තියෙනවා මම කියලා තිනවා මට ඕන නම් කැඳවන්න කියලා මම හිතන්නේ ඔබට තුමාලා ඔක්කොම දන්නවා ඒක ඉතින් ඒ නිසා මම ඔය පිට පස්සේ ආය වගේ පැනලා ගියෙත් නැහැ හැංගුණෙත් නැහැ නම් වෙනස් කිරුවෙත් නැහැ මං ඒ නමම තමයි දිගට පතියාගෙන හිටලා තින්නේ මම ඒව එකකටවත් බය වුණේ නැහැ මොකද මම දන්නවා ඒ ඕනම චෝදනාවකට අපිට උත්තර දෙන්න පුළුවන් ඕනම චෝදනාවක් ගෙනාවා නම් ඒවා බොරු චෝදනා කියලා මම ඔප්පු කෙරුවා ඊට පස්සේ මම ඔප්පු කරලා පෙන්නුවා මම පොතුත් ලිව්වා ඒ අය ඇයි මට චෝදනා කරන්නේ කියලා මම නිර්භීතව ඒ කටයුතු හෙළිදරව් කරා විවිධාය කරපු දේවල් මට පස්සේ ආපු අය කරපු දේවල් මට පස්සේ ඇවිල්ලා කටයුතු කරපු අගමැතිතුමා මම නම් කළා කියලා තියෙනවා මම පැනලා ගියෙත් නැහැ බය වුණෙත් නැහැ එතකොට ඒව මම කිව්වා ඉතින් මට කරදරයක් කරන්න ඕන නැ පුළුවන් ඉත කරන්න කිරුවේ නැහැ කරන්න තිබුණේ නැහැ කරුණ අන්න එතන තමයි තිබිච්ච වෙනස ඉතින් මං ඒ එකකටවත් බය වෙලා තිබුණේ නැහැ දැනුත් චෝදනා එයි යම් දේවල් වලදී දේශපාලනයේදී නැත්තම් පාලනය කරද්දී යම් ආයේගේ චෝදනා යම් ආයේගේ විවේචන එන්න පුළුවන් ඒවට මූණ දෙන්නට ඕනේ ඒවෙන් පැනලා යන්නත් බෑ ඒවා ප්‍රතික්ෂේප කරන්නත් නරකයි කවමදාවත් ඒවා මේ චෝදනා පමණක් කියලා ඒවට උත්තර දෙන්නට ඕනේ ඒව උත්තර දුන්නොත් තමයි ජනතාවට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ ඇත්තද බොරුද කියලා ඉතින් ඒ නිසා මම හිතන්නේ මගේ මුළු ජීවිතේම මම ඕනෙම අභියෝගයකට මුණ දීලා තියෙනවා මම ඒවට උත්තර දීලා තියෙනවා මම පෙන්වලා දීලා තියෙනවා හරි මාර්ගය මොකක්ද කියලා මම ඕනම ක්ෂේත්‍රයක ඕනම විෂයක් මම හොඳින් පාඩම් කරනවා මම භාගයට පාඩම් කරලා එන්නේ නැහැ විභාගයට එහෙම නැත්නම් කටයුත්තකට ඉතින් ඒ ලක්ෂණය නිසා මට පුළුවන් වෙලා තියෙනවා ඕනම එකකට උත්තර දෙන්න ඒ කියන්නේ මේ නව තනතුරු අභියෝගයක් නෙවෙයි ඔබතුමාට අභියෝගයක් මම දන්නවා මේ අභියෝගය ලේසි පහසු අභියෝගයක් නෙමෙයි. ඒක සූදානම් වෙන්නට ඕන. අන්නේ සූදානම කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් අද පුළුල් ලෙස අපි සාකච්ඡා කරමු. ඔබතුමාට පැවරලා තියෙන වගකීම මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා. එතකොට ඔබතුමාට රාජ්‍ය අංශයේ පෞද්ගලික අංශයේ සහ අපේ රටේ හෙට දවස වෙනුවෙන් වෙන සියලු දෙනා ඒකරාශි කර ගැනීමේ පූර්ණ වගකීමක් තියෙනවා. එතනදී රට හදන ඉදිරි ගමන පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ විදිහට ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම ජනතාව සන්තක කරන ජනතාවගේ 3/2 බලයක් පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් ලැබෙනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාවත් කරන්නට මැතිවරණයෙන් පස්සේ කැබිනට් ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු වෙන් කිරීම ඔබතුමා හිතනවාද මේ ඉලක්කය ජය ගන්න කරපු අර විද්‍යාත්මක පදනම මත පිහිටලා කරපු දෙයක් කියලා අනිවාර්යයෙන්ම දැන් දසුන් අපි සාමාන්‍යයෙන් පුරුදුලා තිබුණේ මොකද්ද සාමාන්‍යයෙන් පුරුදුලා තිබුණේ බොහෝම තරගකාරීව ඇමතිවරුන්ව පත් කරනවා ඔව් පත් කරලා අද 28ක් 30ක් පත් කෙරුවා නම් හෙට ඇවිල්ලා තව දෙන්නෙක් පත් කරනවා
ඊළඟ දවසේ තව දෙන්නෙක්වපත් කරනවා ඊළඟ දවසේ තව දෙන්නෙක්වපත් කරනවා ඊළඟ දවසේ තව තුන් දෙනෙක්වපත් කරනවා රාජ්‍ය අමතුරුනපත් කරනවා ඊට පස්සේ වැඩි කරනවා වෙනස් කරනවා අඩු කරනවා ඒ වගේ දේවල් කරනවා ඊට පස්සේ ඒ කාර්යභාරයන් ගැසට් කරන්නට මාසයක් යනවා ඒ මාසය යන කාලය තුලදී විවිධ හැලහැප්පීම් වෙනවා ඒ මාසෙම කවුරුත් වැඩ කරන්නෙත් නැහැ ඇයි දන්නේ නැහැ මොකද්ද ආයතනේ දන්නේ නැහැ මොකද්ද වගකීම දන්නේ නැහැ මොකද්ද කාර්යභාරය දන්නේ නැහැ මොකද්ද ප්‍රමුඛතාවය ඒක මුකුත් දන්නේ නැහැ ඉතින් ඒක වෙනස් කළ යුතුයි කියලා හැමෝම කීිතේ හිටියා ඒක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනස් කළා මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙච්ච වෙලාවේ මට මතකයි 2005 නොවැම්බර් මාසයේදී එතුමා මාව පත් කිරුවා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් හැටියට ඒ කාලෙදී එතුමා තමයි අමිතිවරයා හැටියට කටයුතු කළේ ඒ කාලෙදී අපි මේක කරන්න පටන් ගත්තා විවිධ අමතින්ට සහ අමාත්‍යාංශවලට මහින්ද චින්තනය අපි කැඩුවා කඩලා දුන්නා මෙන්න මේ මේ වගකීම් මෙන්න මේ මේ අය කරන්නට ඕනේ කියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒක ලස්සනට කෙරුවා ඒක ඉතාමත්ම වෘත්තිමය ආකාරයට कैबिनेट अमतिवर सह राज्य अमतिवर पत्कर दिन देखकर पेर ये गैसेट पत्र धनवाद कि मुड़ जनता मेन मे मे देवाल तमाय मे आय करानट बलापुर इतकोट एक सिधुना लोक विनय ये विनय महिता इतम वेदगद हेमोप दमे वपसरे मुखद कलियुत कार्य मनोद कली मुखद प्रमुखता तीन आयतने मुखद එතකොට ඒ ආයතන ලෑස්ති වෙන්න පුළුවන් ඉතාමත්ම ඉක්මනින් වැඩ කටයුතු වලට පිවිසෙන්න. මම හිතන්නේ ඒක තමයි මේ මුල. මේ මුල හොඳයි. මේ මුල ඇත්තටම වෘත්තිමය ආකාරයට සකස් කරපු මේ කටයුත්තක්. ඒ තුලින් මම හිතන්නේ මුළු පාලන තන්ත්‍රයටම විනයක් ආවා. දැන් මේ ගොනුගත කරලා තිබුණු ආයතන ටික විසිරුවලා නෙවෙයිද මේ දාලා තියෙන්නේ දැන් කුඩා කර්මාන්ත කියලා ගත්තාම ඊට පස්සේ කුඩා කර්මාන්ත තුල පොල් කිතුල් මේ සියල්ල දේ තිබ්බනේ. मेटि कर्मांतुना लिखल निवेद दीलती मिनीसुंटेन मेक तीन मेहमा इसलिए अलुत् नवे तिब्बदे लिहल निवेद मे तीन ओ लिहल कील के स्वरकलाट एवनाट दास एक प्रमुख दीलती दिमको इसल तपिट तिबुना जे आर जवर्धन महतुमा जनाधिपति काले वारी मार्ग अमात्यांश तिबुण එතුමා මම හිතන්නේ කල්පනා කරලා වාරි මාර්ගය අමාත්‍යාංශයේ පමණක් නෙමෙයි මහවැලි කියලාම දැම්මා. මහවැලියකට දැම්මා අමිතවරයෙක්. එතකොට ටුවරිසම් වලට අමිතවරයෙක් දැම්මා. ඒකේ මොකද උනේ? ඒ ක්ෂේත්‍ර සංවර්ධන උනා. ඒ ක්ෂේත්‍ර සංවර්ධනේ වෙන්නේ ඒ ක්ෂේත්‍ර වලට ප්‍රමුඛතාවයක් ලබා දුන්නම. දැන් මෙච්චර කල් අපි ස්ටොක් එක්ස්චේන්ජ් එකට දෙන්නා අමිතවරයෙක්. ඔව්. अपैरल सेक्टर एक दुनिया अमतिवरे एक मेघ अपैरल सेक्टर एक मे तम अपे एंगुलम कर्मांत एंगुलम कर्मांत अमतिवरे कि नटोणे कि दुनिया एक अलुत् कर्मांत मेरा अटट अपेराटे पित्तल कर्मांत को पेरनी अपेराटे मे गंभीर स्वगा को पेरनी अय अभी एक दुंडी नत्ते गंभीरी स्वामन के गंभीरी स्वामन अट्ठे गंभीरी स्वीलिंग उब्बट गील एक तम करण पुला राशि देवाती है पित्तल आश्रित करण पुला देवा राशि अक्ति इसरा टूरिज्म के लिए कि वह रेस्ट हाउस भी तरह अभी मत गए मैं तरुण आई मगे कहा रेस्ट हाउस का कितना तिमें होटल आ कि तिमें अरे गोल्फिस होटल लेकर टप्रबेन होटल पवन है तो इतनी इहाट गिले तमें अदर लंका होटल तुनसिया खारसिया हदिलती कामर तुंद तिस्तहा हदिलती बेड एंड ब्रेकफास्ट कामर अनुदा हदिलती मे क्षेत्र विशेष सलकील यमु कल निशा यदि महिता ने अपे राटट इद्री गमनट आवाश्यवन विविध क्षेत्र वलट ये शक्ति लबादेन डोणे मंद समारकाय वीर करण बतिक्विलट इन वाई ऐ मुखद वरद बतिक्विलट मैटी वलट इन वाई मैटी वलट इन वाई मैटी कर्मांत क्या है समार रटवाल वेल इतना दीवणु राट मे कर्मांत नवशीलांत हॉर्स ट्रेनिंग के रतिन मे क्षेत्र अश्व्यंग अश्व्यंग मे ट्रेन करान एक डिग्री स्थिर එකට උපාධි තියෙනවා. ඒ මොකද ඒ රටට අවශ්‍ය වැදයක් ඒක. එතකොට ඒවා වගේ මම කියන්නේ අපේ රටට ආවෙනික මේ ක්ෂේත්‍ර අපේ රටේ දේශීය වෛද්‍යවරු ඒවට තියෙන්නට ඕනේ අලුත් දැක්මක්. ඒ දැක්ම තමයි
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙනාවේ මේ ක්ෂේත්‍රවලට අලුත් සැලකිල්ලක් ඔබතුමා කියවා වගේ අරක බැහැලා තියෙන්නේ නැතුව ඒවා නිකන් මේ ලිහලා දුන්නා ලිහලා කියන මෙන්න මේවා තමයි තියෙන්නේ අපේ රටට අපි දැන් කතා කරනවා දේශීය ආර්ථිකයක් කියලා දේශීය ආර්ථිකයේ අංගයක් ඒවට අපි ශක්තියක් ලබා දෙන්නට ඕනේ ඒ ශක්තිය ලබා දෙනවා නම් ඒවට විවිධ අය ඒව වෙනුවෙන් වගකීම දරන්නට ඕනේ දැන් මැටි කර්මාන්තය අද තියෙන තත්ත්වයට වඩා දියුණු වෙන්න නම් අද තියෙන තත්ත්වය අපි හොයලා බලන්න ඕනේ අද මොකද තත්ත්වය කියලා. තව අවුරුදු 5කින් ඒ තත්ත්වෙම තිබෙනවා නම් මැටි කර්මාන්තය වෙනුවෙන් මැටි කර්මාන්තය වගකීම බාරගත්ත ඇමතිවරයා ෆේල්. බටි කර්මාන්තය අද තියෙන තත්ත්වෙම නම් තියෙන තව අවුරුදු 5කින් එහෙමනම් ඒ ඇමතිතුමා ෆේල්. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් මගේ අමාත්‍යංශය වුණත් මගෙට දීලා බාර දීලා තියෙන ඒ වගකීම් වලට ඔබට ගිහිල්ලා ඒ වගකීම් ඉතාමත්ම හරියාකාරව ලියලා තියෙනවා මෙන්න මේව තමයි ඔයාගේ වගකීම් කියලා ලියලා තියෙනවා මට දීලා තියෙනවා වගකීමක් ටුඩු ලිස්ට් එකක් මේ කළ යුතු දේවල් ඉතින් ඒව මනින්න පුළුවන් දැන් මෙතන මෙච්චර කාල තිබුණේ නැත්ත දේ නැති දේ තමයි දසුන් මේ රටේ මිම්මක් තිබුණේ නැහැ මින්මක් තිබුණේ නැහැ මේ ඇමතිවරයෙක් මොනවද කළ යුත්තේ කියන එකේ මින්මක් තිබුණේ නැහැ. එයාට වගකීමක් පවරලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා එයා ඕන එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක හොඳද නරකද හරිද වැරදිද සාර්ථකද අසාර්ථකද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. ඔබතුමා දන්නවද? ඒ කියන්නේ ඔබතුමා මේ කියන්නේ මේ අමාත්‍යංශ වෙන් කරලා ඒ කාර්යභාරයන් ඒ අමාත්‍යවරුන්ට පැවරුවට පස්සේ පසුවිපරමක් කරනවා කියන කාරණේ. අනිවාර්යයෙන්ම පසුවිපරමක් කරන්න. මොකද දැන් අපිට මින්මක් තියෙනවා. මින්මක් තිබුණොත් නේ පසු විපරම් කරන්න පුළුවන්න්නේ. නෝ. මින්මක් නැත්නම් පසු විපරම් කරන්න බෑ. ඉතින් ඒ හින්දා මුලින්ම කළ යුතු දේ තමයි මින්මක් හදන්නට ඕනේ. මින්ම හදලා ඒ මින්මත් එක්කම අපි දැන් ගණන් හිලව දෙන්නට ඕනේ. දැන් ඕකට ඊළඟ අධීරය තමයි අපිත් එකට යොමු වෙන්නට අවශ්‍යයි. මෙන්න මේ කර්මාන්තවල තිබෙන දැන් තත්ත්වය මෙන්න මේකයි. එතකොට ඉතින් ඔබට ගියොත් නේ ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙන්නේ. ඉතින් එහෙට නේ වර්ධනයක් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ අපි ඒ ක්‍රමවේදය සකස් කරනවා. ඒතර ඇමතිවරුත් එතකොට කැමති වෙයි. මොකද ඒ අය දන්නවා මින්බක් තියෙනවා. ඒ අය සාර්ථකද නැද්ද කියලා රටට කියන්න පුළුවන්. ඇමතිවරු සමාජ කරාට ඊළඟ ඉලෙක්ෂන් එකට යනකොට ගිහිල්ලා කියයි මම මැටි කර්මාන්තේ පටන් ගත්තේ මෙන්න මේතනින්. මම අද මෙතනට ගෙනිලා තියෙනවා. මම මේ කර්මාන්තේ පටන් ගත්තේ මෙතනින්. මම මෙතනට ගෙනිලා තියෙනවා කියලා එයාට තාඩම්බරෙන් කියන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාව ලබා දෙන්නට නම් දසුන් අපි එයාට දෙන්නට ඕනේ යම්කිසි ව්‍යුහයක්. ඒ ව්‍යුහය තමයි දීලා තියෙන්නේ. මම මේ තවත් එකක් මම කියන්න හිටියේ දැන් නවසීලන්ත වගේ රටවල් වල ඒ රටේ අගමැතිවරයා එහෙම නැත්නම් මට මතක නැහැ ප්‍රෙසිඩන්ට් ගවර්නර් ජෙනරල් අත්සන් කරනවා ගිවිසුමක් කැමතිත් එක්ක මෙන්න මේ දේවල් කරනවායි කියලා ඉලක්කක් දෙනවා මේ ඉලක්ක දෙනවා ඊට පස්සේ කියනවා මෙන්න මේ වෙනුවෙන් තමයි මම ඔබතුමාව පත් කරන්නේ ඇමතිවරයා හැටියට කාර්ය සාධන මැනීමක් තියෙනවා ඉතින් ඒ වගේ ක්‍රමවේද අද ලෝකයේ තියෙනවා එවැනි ක්‍රමවේද වලට අපි පිවිසෙන්නට අවශ්‍යයි එතකොට තමයි හරියාකාරව මේ කාර්යක්ෂමතාවයේ මනින්න පුළුවන් විදිහට කරන්න පුළුවන් වෙන්නේ අද බොහෝ දෙනෙක් කී කී හිටියේ රජය අකාර්යක්ෂමතාවය කියලා කියනවනේ දැන් මට වුණත් දැන් මේ පබ්ලික් සෙක්ටර් එක පිළිබඳව මේ තියෙන මේ රාජ්‍ය ආයතන පිළිබඳව කාර්යක්ෂමතාවය ගැන අවබෝධයක් දැන් ඇති කර ගන්නට ඕනේ ඒක කොහොමද තවදුරට කාර්යක්ෂම කරන්න කියන එක මගෙත් වගකීමක් එතකොට ඒව ගැන මින්මක් තියෙනට වනේ ඒව ගැන මනින්න බලන්න පුළුවන් වෙනට වනේ අපි ඒව ගැන සාකච්ඡා කරන්න පුළුවන් වෙන නම් යම් පදනමක් යම් තැනක් යම් ප්‍රමිතියක් තියෙනට වනේ ඉතින් ඒක දැන් සකස් කරගෙන යනවා ඔව් එතනදී මේ බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කළා තිබුණා ප්‍රතිසංස්කරණයක් පිළිබඳ ව්‍යුහගත කිරීමක් සම්බන්ධයෙන් යලි අදහසක් අපි හිතන්නට ඕන කියලා ඒ පිළිබඳව අර බ්‍රිතාන්‍ය මාග්‍රට් ඇච අරගෙන ගිය ප්‍රතිසංස්කරණද අපි එක් පැත්තකින් යලි මේ රට තුල ඇති කරන්න හදන කියන කාරණේ පිළිබඳවත් කෙනෙකුට විමසන්න පුළුවන් එතෙන් එන්න කලින් ඔබතුමා අමාත්‍යංශ ගැන කියපෙහින් අජිත්වත් කබ්‍රල් මැතුන ඔබතුමා හිටමු මහ බැංකුව අධිපතිවරයා ඔබතුමා දන්න අපේ රට ණය වෙලා තියෙන ලෝකෙට මැටි කර්මාන්තේ ගොඩනගලා කිතුල් කර්මාන්තේ ගොඩනගලා අපි ඩොලර් වලින් ණය ගෙවන්න පුළුවන්ද පොලි අනුපාත අහිල ගිහිල්ලා තියෙන සමහරලාට පොලි ගෙවන්න තියෙනවා වාර්කික ගෙවන්න තියෙනවා අපි මේ දේවල් නම් වල අර පැත්තෙන් රටට ගරගෙන තියෙන ණය ගෙවන්න පුළුවන්ද කියලා කෙනෙක් ප්‍රශ්න කරොත් ඔබතුමාට තියෙන උත්තරේ මොකක්ද උත්තරේ මේකයි මේ හැම එකකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ ණය ගෙවීම පමණක් නෙමෙයි ණය ගෙවන්නට වෙනමම අදහස් වෙනමම ක්‍රමවේදයන් අපි ඇති කරනවා ස්ට්‍රැටජිස් තියෙනවා ඒව කරන්න
මේක ඇවිල්ලා අපේ රටේ ආවේනික ක්ෂේත්‍රයක් දියුණු කිරීම ග්‍රාමීය ආර්ථික නැන්වීම ග්‍රාමීය ආර්ථික නැන්වීම අපි ඒක ගැන සහතිකයක් දීලා තියෙනවා ජනතාවට අපි කියලා තියෙනවා අපි දේශීය ආර්ථිකයට අපි ශක්තිය ලබා දෙනවායි කියලා ඒතර දේශීය ආර්ථිකයට ශක්තිය ලබා දීමේදී යම් ක්ෂේත්‍ර අපි හඳුනාගෙන තියෙනවා ඒ ක්ෂේත්‍ර ගැන තමයි මෙතන දීලා තියෙන්නේ ඒකෙන් කියවෙන්නේ නැහැ අපි අනිත් ක්ෂේත්‍ර නිග්ලෙක්ට් කරනවා කියලා ඒ කියන්නේ අපි අනිත් ක්ෂේත්‍ර ගැන අපේ සැලකිල්ල අඩු කරනවා කියලා අපි කියන්නේ නැහැ ඒ ක්ෂේත්‍රත් අපි කරන්නට ඕනේ දැන් උදාහරණයක් වශයෙන් මගේ එක වගකීමක් තමයි කැපිටල් මාකට්ස් කැපිටල් මාකට්ස් කියලා කියන්නේ පිට රටවල් වලින් මුදල් මේ රටට ගලා එනට කටයුතු කිරීම ඊට පස්සේ බොන්ඩ් මාකට්ස් අපේ කොහොමද ණය මේ රටට ගේන්නේ ඊට පස්සේ ඉක්විටි මාකට්ස් කොහොමද අපි මේ අපේ මේ ආර්ථිකයට අපේ රටේ තියෙන මේ මේ සමාගම් වලට පෞද්ගලික ක්ෂේත්‍රයට කොහොමද මුදල් ගලා එනට කටයුතු කරන්නේ ඉතින් ඒ ඒ කටයුත්ත වෙනස් ඉතින් මේ විවිධ කටයුතු ඔක්කොම එකට යන්නට ඕනේ දසුන්. එතකොට තමයි රටක් දියුණු වෙන්නේ. මොකද එක පැත්තකින් ඔබතුමා කිව්වා වගේ ඒ කරන ක්ෂේත්‍රය හරහා අපිට සමහරක් වෙලාවට ඩොලර් මිලියන ගණන් බිලියන ගණන් එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණත් ඒ එතන අපිට තියෙනවානේ යම් කිසි අවස්ථාවක් කරගන්න පුළුවන්නේ. දැන් කියමුකෝ අපි බටික් වෙලින් ඉහළ මට්ටමකට ගියා නම්. එතකොට ඒ හරහා අපිට පුළුවන් වෙනවා ඉතාමත්ම මේ හොඳ ක්ෂේත්‍රයක් ගොඩනගන්න. මේ ෂර්ට් එක මම ඇඳගෙන ඉන්නේ ලංකාවේ ෂර්ට් එක. හෑන්ඩ්ලූම් ෂර්ට් එක. ඉතින් මේකේ ක්වොලිටි එකේ මට බලන් දකින්නේ නැහැ ලොකු වැරද්දක්. ඉතින් එවැනි දේවල් අපේ රටේ නිෂ්පාදනය කරනවා. ඒකට වෙලා තියෙන්නේ මේ නිෂ්පාදනය කෙරුවට ඒ නිෂ්පාදනයන් ලෝකෙට අපි හරියට මේ යවලා නැහැ. අපි යවන්නේ මේ මේ අර ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් පමණයි. අපිත් අපේ ලෝකල් බ්‍රෑන්ඩ්ස් හදන්නට අවශ්‍යයි. සමහර රටවල එහෙම හදලා තියෙනවා. එතකොට අපේ රටේ තියෙන හෑන්ඩ්ලූම් හරහා අපිට යම් කිසි මේ මේ ප්‍රවේශයක් ගන්න පුළුවන් නම් ඒක ලෝකෙට යවා ගන්න පුළුවන් නම් මම හිතන්නේ අපි ඒකට යොමු වෙන්නට ඕනේ. ඉතින් ඒක යොවීම සඳහා අපි ක්වොලිටි එක වැඩි කර ගන්නට ඕනේ. ඒ ක්වොලිටි එක වැඩි කර ගැනීම එහෙම මේ රටේ ඉන්න ඇමතිවරුන්ට දෙන්න දිය යුතු වගකීමක්. ඉතින් මට හිතෙනේ ඊළඟ මාස කීපය තුලදී මේ ඇමතිවරු මේ ක්ෂේත්‍ර තවදුරටත් පිබිදීමක් ඇති වෙලා ඒ කටයුතු කරන්න පටන් ගත්තම මේ தත්ත්වය අපි තව දුරට අවබෝධ කරගන්න පුළුවන් වෙවි. මම අර මුලින් දුන්න උදාහරණේ තියෙන මහවැලි එක මහවැලි ප්‍රොජෙක්ට් එක පටන් ගන්නකොට කිසි කෙනෙක් දැන හිටියේ මොකද්ද කියලා. නෝ. ඒතර කිව්වා මොකද්ද මේ මහවැලියට මොකටද මේ අමාත්‍යංශය කියලා. ඊට පස්සේ තමයි අපි දැක්ක රන්දනිගල රන්තැම්බේ සම්මලන බව ඒවා වෙන්න පටන් ගත්තම තමයි ඒක තේරුන්නේ. ඉතින් ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙත් අර යටිතල පහසුකම් හදනවා කියලා කිව්වම බොහෝ දෙනෙක්ට තේරුන්නේ නැහැ මොකද්ද මේ කරන්නේ කියලා. නෝ. අධිවේගී මාර්ගයක් හදනවා කියලා කිව්වම හැමෝම දැන හිටියේ නැහැ. හිතුවේ අර තාප්පයක් ගහලා විතරයි අර ඒ කාලේ මට දැක්ක අර කැලණියේ පැත්තේ පෝස්ටර් ගහපු තාප්පයක් තිබුණා. ඒක තමයි පටන් ගත්තේ 1964 මේ හදන්න මේ අධිවේගී මාර්ගය. හැදුන්නේ නැහැ. ඊට පස්සේ මේ හදන්න පටන් ගත්ත පස්සේ තමයි මිනිස්සුන්ට තේරුනේ මේකේ තියෙන සහනය, මේකෙන් වෙන්න පුළුවන් සේවය. මොකක්ද කියලා තේරුනේ ඊට පස්සේ. දැන් හැමෝම කියනවා අපිට අපේ පළාතට මේකක් ඕනේ, අපේ පළාතට කොන්ක්‍රීට් පාරක් ඕනේ, අපේ පළාතට කාපට් දාපු පාරවල් ඕනේ කියලා. දැන් කියන්නේ ඒවා දැකලා පුරුදු වෙච්ච නිසා. එනිසා අපි මේ 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 කියන සංවර්ධනය යථාවත් කරන්න මේ මහ පොළවේ ඉදිරියට තියෙන වැඩපිළිවෙල ගැන කතා කරමු. මේ සමස්ත රාජ්‍ය සේවයේම ව්‍යුහාත්මක වෙනසක් සහ පරිපාලනයේ වෙනසක් කිරීම සඳහා අවශ්‍යයි කියලා බැසිල් රාජපක්ෂ මහත්මයා කියලා තිබුණා. කෙනර බ්‍රිතාන්‍ය කරපු ප්‍රතිසංස්කරණද රාජ්‍ය ශේෂ්ත්‍රය තුල මේ කරන්න සූදානම් වෙන්නේ. එහෙම නැත්නම් එතනින් එහාට ගියපු වැඩපිළිවෙලක්ද මේ අතගහන සූදානම් වෙන්නේ කියන කාරණේ පිළිබඳව අපි ඔබතුමාගෙන් පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඊට කලින් අපි ඉක්මනට වෙලාව බලලෙමු. වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස යළිත් තීරණය. අද තීරණයට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණකරු රාජමාත්‍යතුමන්ට අජිත් නිවත් කප්රාල් මැතිතුමන්ට. අර විරාමයට යන කලින් මම ඔබතුමාගේ විමසනවා කියලා කිව්වෙත් බැසිල් රාජපක්ෂ මැතිතුමා සඳහන් කරලා තිබුණා මේ කප්රාල් මැතිතුමනේ සමස්ත රාජ්‍ය සේවයේම ව්‍යවහාත්මක වෙනසක් සහ පරිපාලනමේ වෙනසක් ඇති කරනවා කියලා. මොකක්ද මේ ව්‍යවහාත්මක වෙනස? පරිපාලන වෙනස. ඔව්. ඔබතුමා ඊට ඉස්සරහත් කිව්වා මේ අර එංගලන්තයේ සිදුවෙච්ච ඒ ව්‍යුහාත්මක වෙනසද සිදු වෙන්නේ කියලා ඒකත් මම හිතන්නේ මාග්‍රට් ටච්චර් මාත්මේ කරපු ව්‍යුහාත්මක වෙනස. ඔව් එතනදී මාග්‍රට් ටච්චර්ගේ කාලේ සිදු වෙච්ච දේ තමයි ඒ කාලේ අර මයිනර් ස්ට්‍රයික් එකක් තිබුණා.
पताल हारन कटी एक दवांत दड़ी मार्गरेट टच आगमति तुम्हें संबंध वेला एक खेडवा एक एक जाति एक विधेयक प्रति संस्करण अपे प्रति संस्करण इट वाला विनाश अभी प्रति संस्करण करें बलापुर जनता सेवे इट वाला हमें पुलूल कर कार्यक्षम कर बड़ी उदाहरण देना अपे एक अदाहमाय मे राटे बिजनेस करण काटे सुलुसा मध्यम परमाणे व्यापारिक अंट तमंगे व्यापार कर गिमट पहासु कर भीम इतकोटे पहासु कर एक प्रति संस्करण है बोध दैंग कि मुको यम किसी पुद्गले सीट दुलाहक पोलियाज्ञ बनवाना ये पोलिया अपीट सीट हाएट हतट अड़कर अड़कर एट दिन पुलवाण एक दवांत प्रति संस्करण है ए आए बिजनेस सार्थक नद्दीन पदनमें एक मत एमता बिजनेस करदी मे अप्रूवल एक मे याम याम देवाल गिहिला विविध अनुमतकर अनुमतकर विविध मे आयतन में एव आयतन गिहिला अनुमतकर समान अभी दवसा देगा तुना किन्न में बिल्डिंग प्लान करम म्युनिसिपालिटी के नत्ता कौंसिल इतने मसे रस्ती अद्वेदी एक अभी प्रति संस्करण करला इतने एक इक्मनिंग लबादेन पुलवाण्ना कुछ लोग सहने एवनी प्रति संस्करण अभी कथा करें परपाल विनस मुखर्दाल विनस इतमत वेदगा प्रश्न अहन दंग परपाल विनस कति तम एव सिधुवे दंग अभी दवा लोक बैंक विसी हेम रटक जनम ए आय यम स्टडी करला मे पशु विपरम करला ये रटे तीन ये क्रम वेदया पीली बांधव ए आय देनवा बिम्मा मेनला कीनो मेराटे इन्ने असुवेन स्थाने मेराटे इन्ने अणुवेन स्थाने मेराटे इन्ने पलवेन स्थाने किला कीनो ए हेम दयाक्म इतामत्व होंदिन करनवाना एक पलवेन स्थाने किला कीनो एकट तीनो बिम्मा तीनो एकट तीनो डूइंग बिजनेस इंडिकेटर्स किला इतना मेवा हरह अभी पुलवा तेरू मेराट अन्नी कोई पत्र दिखे मेराट मेराट व्यापार कर पासुद अपासुद अमारुद इतामत दुष्कर अभी तीरने पुल इतने सामान तंग मिनस अन्नी वेडकरा बिजनेस कराटे ये पास तीन इतकोटे ये सदा अभी ये पालन व्यूह अभी हर गसल महिता मिथन दी अभी कथाकर देतमाई मे मे क्रम वेद्या अभी पहासुकोण दें ड्राइविंग लाइसेंस का गन्न यदा मंद जनाधिपतिमा गिहिला इतने गिहिला कथाकर बलना मुखो मे सिद्धि गिहला तो इट पास युमा याम याम क्रम वेद विनास्कर उपदेस्त मुखद इतने किरी इतने किरी प्रति संस्करण ये प्रति संस्करण की वचने पावित नकरुआट युमा गिला उपदेश दीला इतने तवदूट कार्यक्षम करीम प्रति संस्करण एक विनोने जनता गियाम दवासी लाइसने गन्न बोलना रेवन्यू लाइसने का गन्न गियाम और सर एक विनाडी दहाँ करगने इन बोलना आइडेंटी कार्ड लेकर गण एक टग इक्मी गन्न बोलना लमे की पुदना एक गिना रजिस्टर करना बोलवाड़ना पैकिंग दिखकी अन्न एव प्रति संस्करण पासपोर्ट गण पुलवाण दवस गण पुलवा इतव सद ये क्रम वेदे सकस्कर इतने अजिट कपड़ा मेत दंग और परपाल में व्यूहे प्रति संस्करण सद ताक्षणे भाविताकरण अभी दंग अभी ताक्षणे भाविताकरा यमर्थमक मानव संपत्ति अवमकर सिद्धवेन वाने हेब दंग उदुमाकर दंग पनस सतर दस रखिया लादे उपाधिधारे अनेक प्रत्येक श्रम बल का लक्ष्य निर्माण करना दिन यम यम आयतन बल अतिरिक्त योजना करना सेवकियाल रेकिया लबादी सह वे प्रति संस्करण अनेक प्रत्येक आयतन ताक्षण बद्ध कर कार्यक्षम की देवा इकट गलपल बल पीलवेलाकनी यम तंग परस्पर विरोधी भाव दाकिन पुलवा महिता अभी पीलिबंधव यम स्टडी केरला हरियटम मे पुद्गे यम विनोद बलांट अभी पुलवा इक कर युत मम एक पीलिगाड़ना मेथने अभी पशुगी काले अपे ये बदवागनी पीलिबंधव अभी पोड बल दू पहा खाया पशुगी रजे काले उपाधिदारी पत्कर
උපාධිධාරීන් බවට පත් කරලා ඊට පස්සේ ඒ අයව නිදැල්ලේ තියෙනවා. එතකොට ලොකු අසහනයක් රටේ දැනෙනවා. ඒ අසහනය දැනුනම රටේ වෙන වැඩක් කරගන්නට හරි අමාරුයි. මොකද රටේ තා මේ විශාල ජනකායක් ඉන්නවා අසහනේ. ඒ අය සමාජයත් එක්ක තරහයි. සමාජය ගැන යම් කිසි ආකල්පමය වශයෙන් දැවැන්ත මේ පීඩනයකින් ඉන්නේ. ඉතින් එහෙම තිබුණම ඒක සමතුලිත කරන්නට ඕනේ. එතකොට ඒ වෙනුවෙන් සමහරක් වෙලාවට අපි එයාට වැඩක් පවරලා රාජකාරියක් දීලා එයාවත් මේ පැත්තට අපි ගන්නට ඕනේ. මොකද මේ අය අපි බලන්නට ඕනේ අපේ රටේ දරුවන්ගෙන් හොඳම දරුවන්නේ. ඒ කියන්නේ ඇඩ්වාන්ස් ලෙවල් හොඳටම පාස් කරපු දරුවන් තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අවුරුදු 4ක් එතන ඉගෙනගෙන ඊට පස්සේ උපාධියක් ගන්නවා. බලාපොරොත්තු රාශියක් තියෙනවා. ඊට පස්සේ එනවා මේ රැකියා ක්ෂේත්‍රයට. ඇවිල්ලා රැකියාවක් නැහැ. අවුරුද්දක් ඉන්නවා. අවුරුදු දෙකක් ඉන්නවා. අවුරුදු තුනක් ඉන්නවා. අසහනයක් එනවා. ඒක කාටවත් එයි. ඉතින් ඒ අසහනය අපි නිවන්නට ඕනේ. ඒ නිවීම තමයි අපි මෙතනදී කරලා තියෙන්නේ. මොකද මම හිතන්නේ ඒක සමාජය විසින් සමාජයේ යම්කිසි අතපසු වීමක් නිසා ඒක සිදු වෙලා නම් අපි ඒකට දොස් කිය කින්දර වැඩක් නැහැ. උත්තරේකුත් හොයන්නට ඕනේ. අසහනේ නිවීම රජයේ ප්‍රගමණයට ඔබතුමාලා අනෙක් පැත්තෙන් දායක කරගන්න කොහොමද සමහරවිට අසහනේ නිවීම වෙනුවෙන් නව බඳවා ගැනීම සම්බන්ධයෙන් කරන චෝදනාවක් නෙවෙයි මේ. නව බඳවා ගැනීම කරාට පස්සේ ඔවුන් නඩත්තුව වෙනුවෙන් ආණ්ඩුවට බණක් දරන්න වෙනවා. කොහොමද කළමනාකරණය කරන්නේ? ඒක තමයි අපිට දැන් තියෙන වගකීම. දැන් අපිට දැන් තියෙන එක ඉතාමත්ම විශේෂ වගකීමක් තමයි ඒ අයව නිසි ලෙස ප්‍රයෝජනට අරගෙන ඒ අයටත් ගරුත්වයක් එන විදිහට වැඩ රාජකාරි පවරලා ඒ වැඩ රාජකාරි හරහා අපේ රටේ පාලනය තවදුරට ශක්තිමත් කිරීම. ඉතින් ඒකට අපි යොමු වෙන්න ඕනේ. ඒ නිසා අපි මම හිතන්නේ ඊළඟ දවස් කීපය තුළදී ඊළඟ මාස කීපය තුළදී බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ටාස්ක් ෆෝස් එකට අපි සමහරකාව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් ඒ අයටත් යම් කිසි ආකාරයකට වැඩ රාජකාරි පවරලා ඒ අයගේ සහයත් අපි ගන්නට බලාපොරොත්තු වෙනවා. අනිත් දෙක තව ලක්ෂයක් අපි ගත්තා මේ ශ්‍රම බාලකායට දුප්පත්ම පවුල්වලින්. එතකොට අපේ රටේ හැමදාම දුප්පත් පවුලක් කියලා කියන්නේ කොච්චර අසහනයකින් පෙළෙන පවුලක්. ඉතින් ඒ පවුලේ එක සමාජිකයටත් හරි අපි ලබා දුන්නුතින් රැකියාවක් ඒකේ තියෙන වටිනාකම කියලා නිම කරන්නට බෑ. රැකියාවල් තියෙන මේ පවුල්වලට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. තමන්ගේ කොහොම හරි කියලා දරුවෙක්ව රැකියාවක් තියෙන්න පුළුවන් නම් දෙමව්පියන්ට ඒක ඒ සහනය මම දන්නවා ඉතාල දැවැන්ත සහනයක්. අපිට කොච්චර දෙනෙක් ඇවිල්ලා කියලා තියෙනවද සර් මගේ මේ දරුවව දාලා දෙන මම එච්චර බෑ මේ ඉල්ලන්නේ කියලා කියනවනේ. ඇවිල්ලා කියන්නේ නැහැ මට පාංගිරියක් ගන්න සල්ලි දෙන්නේ කියලා කියන්නේ නැහැ. මට මේ වෙන මොකක් හරි ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ මේ දරුවාට කොහොම හරි කරලා රැකියාවක් ලබා දෙන්නට අපිට උදව් කරන්න කියලා කියනවා. ඉතින් ඒක මම හිතන්නේ ඉතාමත්ම සාධාරණ ඉල්ලීමක්. ඉතින් ඒ தત્ත්වය අපිට රටේ නැත්තම් ඒ අය පවුල් ඉතාමත්ම පීඩිත தત્ත්වකේ ඉන්නවා නම් ඒකට යොමු වෙන්නට ඕනේ. සමාජයක් හැටියට අපිට තියෙන්න ඕනේ කැක්කුමක් මේ අයවත් අපි ඉදිරියට ගන්න. ඉතින් ඒ தત્ත්වයත් වෙලා තියෙනවා. ඒත් එක්කම තවත් වගකීමක් වෙනවා රජයට. කියන්නේ ඒ අයව කොහොමද අපි පාවිච්චි කරන්නේ අපේ රටේ ප්‍රගතිය සඳහා තවදුරට වර්ධනය කිරීම සඳහා. ඉතින් ඒ චැලෙන්ජ් එක ඒ අභියෝගය අපිට එනවා. ඉතින් ඒ අභියෝගෙත් දැන් තියෙනවා. දැන් අලුතෙන් 160,000ක් බදවාගෙන තියෙනවා. ඒ අයට වැඩ පවරලා ඒ අය හරහා අපේ රටේ විවිධ ක්ෂේත්‍ර දියුණු කරන්නට අපිට ඒ වගකීම තියෙනවා. ඒක මම පිළිගන්නවා. ඒකට ඒ වගකීමත් එක්ක ඒ අයට ගෙවන වැටුපට ඊට වඩා වැඩියෙන් මොකක් හරි ප්‍රයෝජනයක් ගන්නට ඕනේ නේද? නැත්නම් ඉතින් ඒකේ ප්‍රයෝජනයක් නැහැනේ. දැන් ඔබතුමා මෙතන සේවය කරද්දී ඔබතුමාට දෙන වැටුපට වඩා වැඩි මේ ආදායමක් මේ ආයතනයට ලබා ගන්නට ඕනේ. එතකොට තමයි ඔබතුමාගේ සේවය මේ ප්‍රයෝජනවත් වෙන්නේ. අමතිවරයෙක් හැටියට මම සේවය කරනවා නම් මට ලැබෙන ඒ ප්‍රතිපාදන වලට වඩා ලොකු සේවයක් මම ලබා දෙන්නට ඕනේ. එහෙම නැත්තම් මගෙන් ප්‍රයෝජනයක් නැහැ. ඉතින් ඒ වගේ බලලා දැන් අලුතෙන් බඳවාගත්ත අයටත් අපි ඒ මිම්ම මනින්නට ඕනේ. ඒ මිම්ම තියෙන්නේ අපේ වගකීමක් හැටියට. ඉතින් ඒ වගකීම අපි ඉෂ්ට කරනකොට අපි මේවා ගැන හොඳට තාක්ෂණිකව බලන්නත් අවශ්‍යයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ මටත් පවරලා තියෙනවා යම් වගකීමක් ඔබතුමා කිව්වා වගේ රාජ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව කාර්යක්ෂම භාවය ගැන සැලකිලිමත් වෙන්නට. මම මේවත් බලනවා. මේවා බලන්නට අවශ්‍ය මේවා අපි කොහොමද තවදුරටත් ඒවා කොහොමද අපි කල්පනාකරණය කරන්නේ ඒවා හරහා අපි කොහොමද මේව තවදුරට වර්ධනය කරන්න කියන එක ඒක අපි වගකීමක් හිට සලකලා එතනට අපි යොමු වෙනවා. අනෙක් පැත්තෙන් දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරන්නේ 3-2 බලයක් දෙන්නේ සිස්ටම් චේන්ජ් එකකටනේ. ඒකට දැන් අර අපි
160000ක් තරුණයින්ට රජයේ රැකියාව ලබා දෙනවා අපි. එතනින් පස්සේ ආයෙ උත්සාහ කරන්නේ නැහැ රජයේ රැකියාව වලට එන්න. රැකියා උත්පාදනය කරන මාර්ගයක් අපි හදනවා කියලා කිව්වේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒ වැඩපිළිවෙලක් තියෙනවද? ඒ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවද? කෙනෙකුට කියන්න පුළුවන් තාම එහෙම සේයාවක්වත් නැහැ. ඒකත් මැතිවරණ පොරොන්දුවක්ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දුන්න කියලා. දැනටමත් ඒ ගැන අපි ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඔබතුමා දකින්නට ඇත්තේ ඔය අපි මුලින්ම සාකච්ඡා කරපු විදිහට විවිධ ක්ෂේත්‍ර අපි හඳුනාගෙන අපි කියනවානේ මේ ක්ෂේත්‍ර තව දුරට වර්ධනය කරනවා කියලා. ඒ වර්ධනය කිරීම ඔස්සේ අපේ රටේ තව රැකියාවල් බිහි වෙනවා. එතකොට ඒ රැකියාවල් බිහි වෙනකොට තමයි අපේ රටේ මුළු ජනතාවටම තමන්ගේ වැඩ කටයුතු කරන්න පුළුවන් වෙන අවකාශයක් ඇති වෙන්නේ. මේ රටේ හැම අවුරුද්දෙම 4 ලක්ෂයක් නව දරුවන් එකතු වෙනවා අපේ ශ්‍රම බලකායට. 4 ලක්ෂයක් ඉපදෙනවා 4 ලක්ෂයක් අනිත් පැත්තෙන් ශ්‍රම බලකායට එකතු වෙනවා. එතකොට ඒ අයට යම් ජීවනෝපායක් එහෙම නැත්නම් රැකියාවක් උත්පාදනය වෙන ආර්ථිකයක් අපි සකස් කරන්නට අවශ්‍යයි. මම මහබැංකුව අධිපතිවරයා ඉන්න කාලෙදිත් මට තිබිච්ච එක ලොකුම අභියෝගයක් තමයි මේ ගැන කල්පනා කරලා මේ ආයෝජන හැම අවුරුද්දෙම මේ රටට ගෙන ඒමට කටයුතු කිරීම. එතකොට තමයි රටට ආයෝජන එනවා නම් මම දන්නවා රැකියාවල් බිහි වෙනවා. රටට ආයෝජන එනවා නම් ජීවනෝපායන් ඇති වෙනවා. මිනිස්සු කැත සල්ලි තියෙනවා. මිනිස්සු සල්ලි වේදම් කරනවා. සල්ලි වේදම් කරොත් තමයි අනිත් පැත්තකට තව කෙනෙකුට ආදායමක් ලැබෙන්නේ. ඉතින් ඒ රාමුව කරකවන්න, ඒ චක්‍රය කරකවන්නට අපි හැමතිස්සෙම අපි කල්පනාකාරීව කටයුතු කරන්න අවශ්‍යයි. ඉතින් මෙතනදී දැන් අපි දකීවි ඊළඟ කාලය තුලදීත් අපේ රැකියාවල් බිහිවෙන විදිහට ආර්ථිකය හසුරුව ගැනීම, මුදල් සංසරණය තවදුරටත් වර්ධනය කර ගැනීම, ඒත් එක්කම අලුත්ෙන් රැකියාවල් බිහිවෙන ආයෝජන ඇති කරන්නට අවශ්‍යයි. දේශීයව සහ විදේශීයව. ඔතන ඔබතුමෝ සඳහන් කරන විදිහට අලුතින් ආයෝජන ඇති කරන්න නම් දේශීය සහ විදේශීයව විශ්වාසයක් ගොඩනගන්න ඕනේ. වර්තමාන ආණ්ඩුවට එහෙම විශ්වාසයක් තියෙනවද ආයෝජකයන්? ඔබලමන්ට පේන සීමාවක තියෙනවද එහෙම ආයෝජන එන ආයෝජන වලට අපේ රටේ ඉඩ දෙන්න කියලා ඉල්ලීම් කරන ස්වභාවයක් තියෙනවද? මම හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. අපේ රටේ එවැනි තත්ත්වයක් තිබුණා 2014 වෙනකම්. 2014 වෙනකොට අපේ රටේ අලුත් ආයෝජන ආවා දවන්ත ලෙස. අද කොළඹ දිහා බැලුවොතින් අලුත් මේ ගොඩනැගිලි ඒ ඔක්කොම ඉදිකෙරුණේ කවදද? පටන් ගත්තේ කවදද? 2014ට පෙර. 2014න් පස්සේ අපි එකක්වත් අපි මේ රටේ පටන් ගත්තේ නැහැ. ඉතින් ඒ නිසා ඒ යන ඒ මාර්ගය මේ නැවතුණා. ඉතින් දැන් නැවත වරක් ඒ ස්ටාර්ට් කරන්න ඕනේ ඒ නැවතිච්ච තැනින් ඉඳලා. ඉතින් මං හිතන්නේ ඊළඟ කාලය තුලදී මටත් ඒකේ මේ වගකීමක් තියෙනවා කැපිටල් මාකට්ස් ඩෙවලොප්මන්ට් එක පිළිබඳව. මේ රටට අලුත් ආයෝජන ගලා එන්නට අපි කටයුතු කරන්න ඕනේ. මේ කොවිඩ් එක තිබුණත් නැතත් අපි ඒ ගැන සැලකිලිමත් වෙලා ලෝකයේ තියෙන අනිත් ආයෝජනකත් එක්ක කතා කරලා ඒ අය මෙහාට ගෙනීමට අපි ආකර්ෂණය වෙන පද්ධතිය හරි ගස්ස ගන්නට ඕනේ. මේ රටේ ඉන්න ආයෝජකිනුත් ඉන්නවා. දේශීය ආයෝජකයන්. එයාට අවස්ථාවක් ලබා දෙන්නට ඕනේ. ඒ අයට අපි දැන් අලුත් දේවල් කරන්නටත් අපි ඉඩ දෙන්නට ඕනේ. දැන් අපේ යම් තැන්වලදී අපි ආනයන සීමා කෙරුවා. ඇයි සීමා කරේ? ඒ සීමා කළේ ඒ සීමා වෙච්ච දේවල් අපේ රටේ නිෂ්පාදනය කිරීමට අපේ රටේ ඉන්න ව්‍යාපාරිකයන්ව දිරිමත් කිරීමට. ඉතින් එතනටත් අපි යන්නට ඕනේ. ඒ අය අපි තවදුරටත් දිරිමත් කරලා ඒ අයට මේ මාකට් එක පමණක් නෙමෙයි එතනදී ඕනේ වෙන්නේ. දැන් මාකට් එක අපිට හදලා දෙන්න පුළුවන් ආනයන නවත්තලා. ආනයන නැවතුම මාකට් එකක් හැදෙනවා. මාකට් එක හැදුනයි කියනම ආනයනයට ඒ සිදුවෙන්න යුතු දේ සිදුවෙන්නේ නැහැ. කැපිටල් එකක් ඕනේ, ප්‍රාග්ධනයක් ඕනේ, එතන මිනිස්සු ඉන්නට ඕනේ, තාක්ෂණය තියෙනට ඕනේ. ඉතින් ඒවා ගැන තමයි යොමු වෙන්නට ඕනේ. අපි දැන් මේවා ගැන අපි සැලකිලිමත් වෙනවා. මේ සෞභාග්‍ය දැක්ම, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ ඒව තියෙනවා. IT රිලේටඩ් ඉන්ඩස්ට්‍රීස් වල අපි මොකද්ද කරන්න යන්නේ? අපේ රටේ භෝග වගාව ගැන අපි මොනවද කරන්නේ? අපේ රටේ සේවාවන් වර්ධනය කිරීමට අපි මොකද්ද කරන්න යන්නේ? අපේ රටේ අලුත් ක්ෂේත්‍ර හරහා ඉන්ඩස්ට්‍රීස් කර්මාන්ත ඇති කරනවා නම් අපි මොකද්ද කරන්න යන්නේ? දැන් මමත් මේ දවස් ටිකේ කතා කරගෙන ගිහලා තියෙනවා විවිධ ව්‍යාපාරිකයන් සමග මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ජෝන්ස් හදන්න. එතකොට ඒ ජෝන් එකේ අපි ඒ කට්ටියට යම් ආකාරයකට උදව් කරන්න යනවා. ඒ ජෝන් එකේ ඒ අයගේ නිෂ්පාදනයන් කිරීමට අවශ්‍ය වෙන පහසුකම් ලබා දෙන්නේ. ඩුයිං බිස්නස් ඉන්ඩිකේටර්ස් හැම පැත්තකින්ම වන් ස්ටොප් ෂොප් එකක් දාලා අපේ දේශීය කර්මාන්තකරුවන්ට, දේශීය ව්‍යාපාරිකයන්ට තමන්ගේ වැඩ රාජකාරී වැඩි වැඩි ප්‍රස්තියාදුවක් නොවී කටයුතු කරන්නට අපි
ඒ විහුවේ හරි ගස්සලා දෙන්න. එතකොට අපි ඒකට උදව් කරනවා. මොකද මෙතනදි අපි තේරුම් ගත යුතු දේ තමයි ශ්‍රී ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයන්ට ඉන්දියාවේ කට්ටිය ආවිල උදව් කරන්නේ නැහෙනි. නෝ. පාකිස්තානෙක උදව් කරන්නේත් නැහැ, ඇමරිකාවෙන් උදව් කරන්නේත් නැහැ, චීනෙන් උදව් කරන්නේත් නැහැ. ඒකට උදව් කළ යුත්තේ අපි. නෝ. ඉතින් ඒ වගකීම අපි හොඳට තේරුම් ගන්න තියෙනවා. ඊට අපිට පෙර තිබිච්ච රජය කිව්වේ ඒ ආයතන කරන්න බැරි නම් නිකන් ඉන්නේ කියලා. අපි ඒ වරාට මෙතනදී අපි දැන් තේරුම් අරගෙන තියෙන්නේ අපේ ආයතන අපි උදව් කරේ යුතුයි. ඉතින් එහෙම හිතාගෙන අපි ඒ උදව් කිරීමට අපි යොමු වෙනවා. මට හිතෙන්නේ වැඩි කලක් යන්නට ඉස්සෙල්ලා මේවැ ප්‍රතිඵල දැනේවි. දැන් මේ දියුණුව වලට ඉස්සරහට යන ගමනේදී බොහෝ වෙලාවට රුපියල යගේ ශක්තිමත් වීම පිළිබඳව පහුගිය කාසිය මතුල ඔබතුමාලා මේ ජනතාවත් දැනුවත් කළා රුපියල අවප්‍රමාණය වුණේ ඇයි 200ට ආසන්න සංඛ්‍යාවකටම ගියානේ ඇයි එහෙම වුණේ කියන කාරණේ සම්බන්ධයෙන් මම වැරදි නම් ඔබතුමා නිවැරදි කරන්න 1950 වෙනකොට රුපියල යගේ තිබුණේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයකට අනුව 4.76යි ඊට පස්සේ 65 වෙනකොට ඒ යගේම පවතිනවා 1977 වෙනකොට 8.87 දක්වා වර්ධනය වෙනවා. 1990 වෙනකොට මේක 46.6 දක්වා වර්ධනය වෙනවා. 2018 වෙනකොට 160.55යි. දැන් අපි 185.51යි. ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ රුපියලියගේ මෙච්චර කඩාවැටුනේ අපි නිදහසෙන් මෙපිට කාල සීමාවක ගත කතා කරනකොට සමහරවිට බ්‍රිතාන්‍යයෙන් අපේ රට පාලනය කරද්දී ආර්ථිකයේ ශක්තිමත් තියෙන්නේ නැති නැත්නම් නිදහස් අපේ 77 විවෘත ආර්ථිකයේ ඉන්න කලින් අපි ශක්තිමත්ව තියෙන්නේ නැති. එතනින් පස්සේ විවෘත ආර්ථිකයේද අපිට මේ රුපියල් කඩාවැටීමට බලපෑවේ යලිය පුතුමාල යන හන්දනේ 77 එහා පැත්තටද මේ. මම මේක පැහැදිලි කරලා දෙන්න. බොහොම හොඳ ප්‍රශ්නයක්. වරත්වයේ ගණන් හිලව ටිකක් මතකයි හින්ද මම කැපති ඔබතුමා මේ ප්‍රශ්න අහපේ. 7.476 හරි. ඊට පස්සේ 1976 අග වෙනකොට 8.62 තමයි තිබුණේ. එක පැයෙන් ඒක ඩබල් කෙරුවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඇවිල්ලා ජයා ජයවර්ධන මැතිතුමා ආර්ථිකය ලිබරලයිස් කරලා ඒක 100%කින් අප්‍රමාණ කෙරුවා. ඊට පස්සේ දිගින් දිගටම අපි මන්ත්‍රයක් වගේ කිව්වා අපේ රටේ අපනයන වැඩි කරන්නට නම් රුපියල දුර්වල කරන්නට ඕනේ අපනයන වැඩි කරන්නට නම් දුර්වල කරන්නට ඕනේ අපනයන වැඩි කරන්නට නම් දුර්වල කරන්නට ඕනේ කිය කිය ওই මන්ත්‍රයේ ජප කර කර අපි ගියා 2005 අග වෙනකම් 2005 අගදී මහින්ද රාජපක්ෂ මැතිතුමා රට බාර ගන්නකොට මම මහ බැංකුවේ අධිපතිවරය වෙනකොට 105ට තිබුණේ අපේ රුපියල ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව ඒ කාලේ තමයි අපේ රටේ අඩුම අව ප්‍රමාණය සිදු වුණේ ඒ අවුරුදු 9 කාලෙ තුන. ඔක්කොම කොහෙද බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් 6ක 7ක පමණ අව ප්‍රමාණයක් වෙලා තිනවා අපේ රුපියල. හැම අවුරුද්දෙම. කියන්නේ සමස්තයක් හැටියට. අපේ කාලෙදී 2.9යි අඩු වුණේ. අවුරුද්දකට. 131 ගානේ තමයි අපි රජය මේ බාර දෙනකොට රුපියල පවත්වලා තිබුණේ. අවුරුදු 2 මාරක කාලයක් තුරදී. අවුරුදු 2 මාර්ක කාලයතරදී 2014 2013 සහ 2012 කොටසක් අපේ රුපියල ඉතාමත්ම ස්ථායි මට්ටමක පැවතිලා තිබුණා. 131ක් වගේ තමයි තිබුණේ. එතකොට මොකද්ද කිව්වේ? එතකොට කිව්වේ මේ කබ්‍රාල් රුපියල පාලනය කරගෙන ඉන්නවා. ඇයි මේක ස්ථායි මෙච්චර ස්ථායිව තියාගන්නේ? මේක පාලනය වෙන්නට ඕනේ, මේක ෆ්ලෝට් වෙන්නට ඕනේ, මේක පා වෙන්නට ඕනේ කියකි තමයි කිව්වේ. මතක ඇති. එතකොට අපි ඒකට උත්තර දුන්නා. ඒ වුණත් ජනතාවත් මම හිතන්නේ හිතන්නේ නැති ආර්ථික ඔස්තරලත් කීප දිනක ඒ කාලේ මම හිතන්නේ මේවට මේ කතා කළා අදහස් කළා ඊට පස්සේ එයා ගත්තයි රජය ඒවා කියලා රජය ගත්තා ඊට පස්සේ තමයි ජනතාවට තේරුනේ රුපියලේ අගය අද ඔබතුමා මේ කියනවා වගේ ඒක ස්ථායි භාවයෙන් පවත්වාගෙන යෑමේ වටිනාකම මොකද රුපියලකින් අපිට ඇමරිකානු ඩොලර් බිලියන 35ක් විතර තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 35ක් 40ක් දැන් තියෙනවා ණය හැටියට. නෝ. රුපියලේ අගය ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව 1 රුපියලකින් අඩු වුණොතින් අව ප්‍රමාණය වුණොතින් අපේ ණයතෝගිය බිලියන 40කින් වැඩි වෙනවා. බිලියන 40ක් කියලා කියන්නේ කොළඹ කටුනායක එක්ස්ප්‍රෙස් වේ එක හදන්න පුළුවන් වටිනාකම. ඉතින් ඒවා අපි තීරුම් අරගෙන තමයි මේ රුපියල ස්ථායි භාවයෙන් පවත්වාගෙන ගියේ. ඉතින් අද නැවත වරක් අපිට එතනට ගේන්න ඕනේ. මොකද මේ රුපියලේ කියන අගය
ඉතාමත්ම වැදගත් අගයක්. බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නැහැ සමරක අය තේරුම් ගන්නේ අපිට පිට රටින් සල්ලි ටිකක් එනවා නම් රුපියල් යගේ අව ප්‍රමාණය වෙලා තියෙනවා නම් 180ක් නැතුව 190ක් ආව නම් හොඳයි කියලා හිතනවා. ඒක ඒකේ ඇත්තකුත් තියෙනවා. මොකද ඒක ලබා ගන්න එක්කනට ඒක හොඳයිනේ. මෙහෙන් දරුවව මේ ඉගෙනීම දක් කරනවා නම් ඔස්ට්‍රේලියාවේ. එතකොට සල්ලි අරිනවා නම් ඔස්ට්‍රේලියාවට රුපියල් මේ වර්ධනය වෙලා තියෙනවා නම් රුපියල් ශක්තිමත් වෙලා තියෙනවා නම් ඒකට කැමති. ඔව්. එක්කෙනෙක් කැමති දුර්වල වෙනවා නම් තව එක්කෙනෙක් කැමති මේ ශක්තිමත් වෙනවා නම් අපනයනය කරන මිනිස්සයා ආසයි මේ රුපියල් ශක්තිමත් වෙලා තියෙනවා. ආ මේ මේ දුර්වල තියෙනවා. ආනයනය කරන එක නා කැමති රුපියල් ශක්තිමත් වෙලා තියෙනවා. ණය ගෙවන එක නා එකක් හිතනවා ණය ගන්න එක නා තව එකක් හිතනවා. ඉතින් මේ එක එක නාට තියෙන එක එක මත ඒක හරි. ඒකට දැන් මහා බැංකුවේ තිබිච්ච එක කාර්යභාරයක් තමයි ඔබතුමා මගෙන් ඇහුවා ඒ මුලින්මත් පීඩනයක් තියෙන්නේ මේකට සමතුලිත අගයක් ගන්න එක. ඔව්. ඒක කොහොමද හදන්නේ? කොහොමද ඒක ඒක કૃත්‍රිම වශයෙන් නෙමෙයි. ඒකට අපේ රටේ ආර්ථිකයේ ක්‍රමවේදය අපි හරියට මැනේජ් කරුවොතින්, කල්පනාකරණය කරුවොතින් අපිට අවශ්‍ය වෙන තැනට ගේන්න පුළුවන්. ඒ කියන්නේ ඒක કૃත්‍රිම නෙමෙයි. ඒකට අපිට අදහසක් තියෙන තැනයි කොතරද ඉන්න ඕනේ කියලා. කොතරද තියෙන්න ඕනේ කියලා අදහසක් තියෙන තැනයි මේ දසුන්. ඔව්. ඉතින් එතනට යෑම કૃත්‍රිම හැටියට අපි හිතන්න නරකයි. ඒකට නිකම්ම පාවෙනවනේ. ඔව්. එහෙම වෙන්නේ නැතුව අපිට තියෙනට ඕනේ යම් කිසි අදහසක් කොතනද මේක තියෙන්න ඕනේ කියන එක. ඉතින් එතනට ගෙන යන්නට අවශ්‍යයි. දැන් අද තියෙන තත්ත්වය මම හිතන්නේ පිරිහිලා වැඩි. අපේ රුපියල තියෙන තත්ත්වය යම් යම් කලබලකාරීත්වයේ තිබිච්ච දුර්වලතාවයන් නිසා අපේ රටේ වෙනුවෙන් තිබිච්ච අර මේ විශ්වාසනීය භාවය කඩා වැටීම නිසා පසුගිය රජයේ විශේෂයෙන්ම කරපු සමහර දේවල් ඔස්සේ ඒ රුපියල අස්ථාවර වුණා. රුපියල දුර්වල වුණා. නැවත වරක් රුපියලේ යම් කිසි ශක්තිමත් භාවයක් අපි ඇති කරන්න ඕනේ, ස්ථායි භාවයක් ඇති කරන්න අවශ්‍යයි. දැන් ඔබතුමා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා පිළිබඳව රටේ ආර්ථික හැසිරීම පිළිබඳව සහ ජාත්‍යන්තර ආර්ථික හැසිරීම පිළිබඳව මනා අවබෝධයක් තියෙන හින්දා කෙනෙක් අපි කැමති අපේ නිෂ්පාදනයන් තුළ රුපියල ශක්තිමත් වෙනවා නම් අපි ඩොලරයකට එහා පැත්තේ රුපියල් 185ක් ගෙවනවා නම් නෙමෙයි අපි කැමති වෙන්නේ. අපි ඊට වැඩිය අඩුවෙන් ගෙවනවා නම් බොහෝ වෙලාවට අපි උත්සාහ කරගන්න ඕන අඩුවට ගේන්නනේ. ඇත්තටම මොකද්ද කරන්න ඕන අඩුවට ගේන්න නම් නිෂ්පාදන වැඩි කරන්න ඕනද, එහෙම නැත්නම් වෙන ක්‍රියාමාර්ගයක් ගන්න ඕනද, මොකද්ද ඔබතුමාගේ යෝජනාව? හොඳ ප්‍රශ්නයක්. එතනදී මේ ඩොලරේ වටිනාකම පවතින්නේ මේ ඩොලරේ වල තියෙන ඉල්ලුම සහ සැපයුම අනුව. ඔව්. ඩොලර් රාශියක් රටට එනවා නම් ඩොලර් එකට සාපේක්ෂව අපි ගෙවිය යුතු මුදල අඩු වෙනවා. ඩොලර් අඩු වෙන නම් එන්නේ අපි වැඩියෙන් ගෙවන්නට ඕනේ. මොකද එතකොට තරගය වැඩි වෙනවා. ඔව්. ඉතින් අන්න එතන තමයි ඕකේ තියෙන සූත්‍රය. ඉතින් ඒ නිසා මේක පාලනය කර ගැනීම වැදගත්. අපිට රටට ගලා එන මුදල් ප්‍රමාණය අපිට වැඩි කර ගන්න පුළුවන් නම් අපේ රටේ රුපියල ශක්තිමත් වෙනවා. ඒක අඩු වෙනවා නම් රටේ රුපියල දුර්වල වෙනවා. දැන් ඇත්තටම තියෙන තත්ත්වයත් එක්ක අපි එකක් බැලුවොත් විදේශ විනිමය අපිට එන්නේ නැහැ. අපේ රටේ විදේශගත උච්ච ශ්‍රමිකයන් ලංකාවට අවිල දෙන කොවිඩ් වසංගතයත් එක්ක අනෙක් පැත්තෙන් අපනයනය සම්බන්ධයෙන් මේ වෙලාවේ යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඩොලර් අපිට එන්නේ නැහැ. අනෙත් සේවා ආර්ථිකයක් මත පදනම් වෙලා තියෙනවා. සංචාරකයන් එන්නේ නැහැ. ඩොලර් අපිට එනවා අඩුයි. උට සමහර වෙලාවට ඔබතුමා ඔය කියන විදිහට ආපහු ඉහළයයිනේ. වෙන්න පුළුවන් අපි පාලනය කරගත්තේ නැත්තම්. දැන් ඔබතුමාට මතක ඇති මම මුලින්ම මහ බැංකුවේ අධිපතිවරයා වෙලා ඉන්න කාලේ අපිට තිබුණ සංචිතයක් කියලා එකක්. නෝ. කියන්නේ සංචිතය හැම රටේම තියෙනවා. ඒ සංචිතයේ තමයි තියෙන්නේ මහ බැංකුවට සතු, රජයට සතු විදේශ විනිමය. අපිට ඒ කාලේ බිලියන 2.4ක් හරි 2.5ක් තිබුණා. ඇමරිකානු ඩොලර් බිලියන. සිය ලොකු ගාණක්. ඒකට ඒ ගාණ අපේ ඒ කාලේ තිබිච්ච ආර්ථිකයට ඔරොත්තු දෙන ගාණට වඩා මදි. ඒ නිසා තමයි අපි ඒක වැඩි කරගත්තේ. 2014 අග වෙනකොට අපි බිලියන 8ක් දක්වා ඒක වැඩි කරගෙන තිබුණා. බිලියන 8.2ක් තිබුණා 2014 අග වෙනකොට. එතකොට අපේ අදහස තිබුණේ ඒ ඩොලර් සංචිතය තවදුරටත් වර්ධනය කරලා 2020 වෙනකොට ඒක ඩොලර් බිලියන 15 දක්වා වැඩි කර ගැනීම. ඒක තමයි අපිට තිබිය යුතු සංචිත ප්‍රමාණය. එතකොට මේ සංචිත ප්‍රමාණය අපිට තිබුණා නම් ඕනම කම්පාවකට අපිට මුහුණ දෙන්න පුළුවන්. දැන් කියමුකෝ යම් කිසි පුද්ගලයෙක් ඉතුරු කරින් තියනවා නම් ලෙඩක් හැදුනම ඒ සල්ලි පාවිච්චි කරන්න පුළුවන්. දරුවට අසනීපයක් වුණා නම් සල්ලි තියෙනවා අතේ. එතකොට ගිහලා හොයන්න වෙන්නේ නැහැ. එතකොට බය නැතුව ඒ දරුවව ඔපරේෂන් එකට යවන්න හරි මොකක් හරි කරගන්න පුළුවන්. සල්ලි නැති එකට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා හැම තිස්සෙම සල්ලි හම්බ කරන වෙලාවේ අපි සල්ලි එකතු කරගන්නට ඕනේ. අපි ඒකනේ කියන්නේ අපි සල්ලි එකතු කරගන්නට ඕනේ කියන එක. ඔව්. එතකොට රටකුත් එහෙමයි.
රටේ අපි හැමතිස්සෙම සංචිත අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් තියාගන්නට ඕනේ. මොකද ලෝකේ තියෙන කම්පාවල් කොයි වෙලාවෙයිද දන්නේ නැහැ. කොවිඩ් වසංගතය අද වෙලා තියෙනවා. ඊස්ටර් සන්ඩේ ඇටැක් එකක් ආවා. ඒකට අපේ කාලෙත් ඔබතුමාට මතක ඇති ලෝකෙ තිබිච්ච දැවැන්තම ආර්ථික අවපාතය සිදුවුණා. ඔව්. ලෝකෙ තිබිච්ච බැංකු කඩාවැටෙන දහස් ගණන්. ඔව්. ආහාර අර්බුදයක් තිබුණා. යුද්ධයක් තිබුණා. තෙල් මිල ගියා ඇමරිකානු ඩොලර් 145ට එක ඩොලර් මේ බැරල් එක ගාන. ඉතින් ඒව කම්පාවල් අපි උහුල ගත්තේ අපි ළඟ සංචිත තිබුණා. සංචිත තියෙනකොට බය නැතුව ඒවට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඒ தත්ත්වය තමයි අපි ඒ කාලේ හිතාගෙන හිටියේ 2015 වෙනකොට බිලියන 15ක් තිබුණා නම් අද මේ ප්‍රශ්නයක් නෑ අපිට. අපිට එහෙනම් මේ ප්‍රශ්නේ නෑ. මොකද අපිට ඒක මුහුණ දෙන්න ශක්තිය තියෙනවා. ඒකට හේතුවක් මොන හේතුවක් නිසා හරි ඒ ශක්තිමත් කිරීම මේ කරගත්තේ නැහැ. අපිට බාර දෙනකොට රට ඇමරිකානු ඩොලර් බිලියන 7යි තිබුණේ. 15ක් තියෙන ඕනේ තැන. ඉතින් ඒ නිසා එතන දුර්වලතාවයක් තියෙනවා. අපි ඒවට ඒ ගැන කතා කර කර අඬාන ඉන්නේ නැහැ. දැන් මම මේක කියන්නේ ඔබතුමා මේ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට. ඒකට දැන් අඩුවෙන් තිබුණයි කියලා අපිට දැන් තියෙන චැලෙන්ජ් එක අභියෝගය තමයි මේක වැඩි කර ගැනීම. ඉතින් ඒ නිසා සමහර තැන්වලදී අපි අවශ්‍ය තැන්වලදී යම් සීමාවන් ඇති කරන්න ඕනේ. නැවත වරක් මේ මුදල් ගලා එනට අපි කටයුතු කරන්න ඕනේ. එක දොරක් වැහිලා තියෙනවා නම් ඒ දොර වහගෙනම අපි අඬාන හිටියොතින් තව දොරක් ඇරෙන්නේ නැහැ. අපි වෙන දොරවල් අරගන්නට ඕනේ. දැන් අපි ඊළඟ මාස කීපය තුළදී ඔබතුමාලා දකිවි අපි අලුත් දොරවල් අරිනවා. ඒ කියන්නේ ඔබතුමා අලුත් දොරක් කියලා කියන දැන් අපේ රටේ ආර්ථිකය පදනම් වෙලා තිබෙ පහුගිය කාල සීමාව තුළ සේවා ආර්ථිකයක් මතනේ සංචාර කර්මාන්තය තමයි අපි දැක්කේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුල ප්‍රමුඛව කටයුතු කරන එක. සංචාරකයන් ගෙන්නගෙන සමහරලාට ඒක නිශ්චලව තියෙන ආර්ථික ක්‍රමවේදයක් නෙවෙයි ඒක චංචල වෙන්න පුළුවන්. පාස්කු ප්‍රහාරයත් එක්ක ආර්ථිකයේ යම් කඩාවැටීමකට ලක් වෙන්නේ සංචාරකයන් රටට ආපි නැති එක. මේ වෙලාවේ ඒකට යලිත් අපිට බලපාලා තියෙනවා කොරෝනා වසංගත තත්ත්වය. ඒකට බුදුමාලා අර මුලින් හිටියේ ස්ථාවරයේ වෙනසක් තියෙනවද? සේවා ආර්ථිකයෙන් එහාට ගිහිල්ලා යම් වෙන ආර්ථික ක්‍රමවේදයක් ඔස්සේ රටේ ප්‍රගමණය වෙනුවෙන් කටයුතු කරන්න සූදානම් වෙනවද කියන කාරණේ පිළිබඳව මට පැහැදිලි කිරීමක් ඕන. ඊට කලින් අජිත්මත් කබ්‍රල් මහතුනි මට කෙටි විරාමයකට අවසර දෙන්න. වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස යලිත් තීරණය. අද තීරණයට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යතුමන්ට ගරු අජිත්වත් කප්රාල් මහත්මන්ට. අර විරාමයට යන කලින් මම ඔබතුමාගේ විමසුව දැන් ඔබතුමාලා 2010-15 කාල සීමාව තුළ 2005 නම් මේ පිටටම ඔබතුමාලා ආර්ථිකය ශක්තිමත් කරන්න උත්සාහ කළේ සංචාරක කර්මාන්ත නැත්නම් සේවා ආර්ථිකයක් මත පදනම් කරගෙන. මේ වෙනකොට ඒකේ යම් යම් අස්ථායී තත්ත්වයන් අපිට නිර්මාණය වෙලා තියෙන අපි අත් විඳිනවා. දැන් ඔබතුමාලා අලුත් රට හදන්න යන්නේ ඒ මතම විශ්වාසයේ තියෙනවද නැත්නම් වෙන ක්‍රමයක් ඔබතුමාලා හොයා ගන්නවද? අපේ රටේ දලදේශ නිෂ්පාදිතය අපි බැලුවොතින් දසුන් මේ ඒ ආර්ථිකයට දායකත්වය ලබා දෙන්නේ සංචාරක ක්ෂේත්‍රයේ 4%ක් පමණ. එතකොට ඒ 4% අපිට අහිමි වෙනවයි කියලා කියන්නේ යම් කිසි දුර්වලතාවයක් වෙනවයි කියලා කියන්නේ අපි ඒ කොටස වෙන 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 පැත්තකින් වර්ධනය කරගන්න අවශ්‍යයි. ඉතින් මේකේ අපි ඒ ක්ෂේත්‍රයට අදාළ පුද්ගලයෝ ඒ ගැන සෑහෙන කම්පාවක් දැනුණාට මුළු ආර්ථිකයම කලමනාකරණය කරද්දී අපිට සමහර කරාට ඒකෙන් ඇති වෙන ඒ කම්පාව උහුල ගන්න පුළුවන් කම්පාවක් වෙන්න පුළුවන්. ඉතින් අපි එහිඳ අපේ මුළු මානසිකත්වයේ වට ගන්න අවශ්‍ය නැහැ. ඒකට අපි ඒකට යොමු වෙන්නට ඕනේ. දැන් ඒ කියන්නේ එතනින් අපිට ලැබෙන මුදල්, එතනින් ලැබෙන ඒ සහනය, එතනින් ලැබෙන රැකියාවල් වෙනුවට අපි වෙන තැනකින් අපිට හරි ගස්ස ගන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට తాවකාලිකව හරි ඒක හරි ගස්ස ගන්න පුළුවන්. දැන් මෙතනදී අපි තීරණය කෙරුවේ සංචාරක ක්ෂේත්‍රයේ ඒ ව්‍යුහය වැඩි කලක් යන ලෙස නැවතවරක් හරි ආවේ. අවුරුද්දක නේ ඔබතුමා උපකල්පනයක ඉන්නේ. උපකල්පනයක ඉන්නේ. මොකද අපි දැන් සාමාන්‍යයෙන් අපේ මේ ලෝකයේ දිහා බලද්දී සංචාරක ක්ෂේත්‍රයේ සදාටම වැටිච්ච ක්ෂේත්‍රයක් නෙමෙයි. ඔව්. අපි හැම හිතුවකින් එහෙනම් අපි ඒකෙන් සම්පූර්ණයෙන් ඈත් වෙන්නට ඕනේ. එහෙම වෙන්නේ නැහැ. මට පේන හැටියට ලෝකයේ දැනටම අර්ථකථනය කරලා තියෙන ආකාරයට යම් යම් තැන්වලදී දැන් ලෝකයේ සංචාරක ක්ෂේත්‍රයේ නැවත වරක් පිවිසෙනවා. හැමින් පිවිසෙනවා. ඔව්. දැන්
මේ දේශීයවත් යම් කිසි මේ තත්ත්වයක් දැන් මතුවෙනවා. දැන් මම කියන්නේ මම හිතන්නේ අපේ රටේ හෝටල් වලට දැන් දේශීය මිනිස්සු යන්න පටන් අරන් තියෙනවා. හෝටල් වලට ගිහලා කෑම කන්න අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටිලායි කියලා අපි හිතන්න නරකයි. ඒකට තව ඒ කඩා වැටිලා තියෙන කාලය තුලදී යම් කිසි දුර්වලතාවයකට පත් වෙලා තියෙන කාලය තුලදී අපි මේ ක්ෂේත්‍රය බලා ගන්නට ඕනේ. අන්න එතන තමයි මෙන්නේ මේ අභියෝගය. දැන් කොච්චර කලකද කියලා අපිට හරියටම කියන්න බැරි වුණත් අපි අවුරුද්දක වගේ කාලේ පරාසයක් අරගෙන ඒ කාලේ පරාසය තුලදී අපි කොහොමද සේවකයන්ව රැකගන්නේ? කොහොමද මේ හෝටල් ක්ෂේත්‍රය, මේ පද්ධතිය, මේ බස් වැනි දේවල් කොහොමද පිරිහෙන් නැති වෙන්න ආරක්ෂා කරගන්නේ කියලා? අනේ ඒ වගේ තැනකට අපි යොමු වෙන්නට ඕනේ. එහෙම අපි යොමු වුණොත් මම හිතන්නේ නැවත වරක් මේ පිබිදීමක් ඇති වෙනකොට කොවිඩ් කොවිඩ් එකේ ප්‍රශ්නේ ඉවරලා පටන් ගන්නකොට අර අපි කියනවා ඒක ආර්ථික මේ එකේ වී ෂේප් රිකවරි කියලා. ඒ කියන්නේ ඊටමත් ඉක්මනින් නැවත මේ නැගිටිනවා කියන එක. ඉතින් එතනට යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මට හිතෙන්නේ ඒ කියන්නේ ඔබතුමාලා ආයෙ එතන යන්න කියලා කියන්නේ තාමත් ඔබතුමාලා විශ්වාසෙත් යන්නේ සේවා ආර්ථිකයට. සේවා ආර්ථිකයට කොටස හැදගෙනස් නැද්ද? දැන් අපේ රටේ ආර්ථිකය දිහා බැලුවොතින් අපේ රටේ සේවා ආර්ථිකයේ 60%ක් දායකත්වයක් දෙනවා අපේ ආර්ථික වල ආර්ථික පද්ධතියට. ඒත් එක්කම අපේ රටේ මේ නිෂ්පාදනය ඒ කියන්නේ මේ කර්මාන්ත ක්ෂේත්‍රය 32%ක්. මේ කෘෂිකර්මය 8%ක්. ඉතින් ඒක තමයි දැනට තියෙන කොම්පොසිෂන් එක. ඒක තමයි දැනට තියෙන මේ සංයුතිය. ඔව් ඔතනදී ඒ සංයුතිය යම් තැනකදී සේවා ආර්ථිකයෙන් රටට දායකත්වය ලබා දෙන ප්‍රමාණය අවම වෙද්දී ඔබතුමාලා අනිත් පැත්තේ නිෂ්පාදනාර්ථිකයේ පැත්තෙන් යලි පිපිදීමක් වෙනුවෙන් එන අයවැයකින් හරි එහෙම නැත්නම් ඔබතුමාලා මේ අභ්‍යන්තරය කරන සාකච්ඡාවලදී හරි වැඩි අවධානයක් යොමු කරන්න සූදානම්ක් නැද්ද? දැන් තියෙනවා. දැන් මෙහෙම දැන් සේවා ආර්ථිකය කියන එක හැම ක්ෂේත්‍රෙටම පොදුයිනේ. දැන් ඉන්ෂුරන්ස් කියන එක සේවා ආර්ථිකයක්. ඒකට ඒක පොදුයි. බැංකින් කියන්නේ සේවා ආර්ථිකයක්. ඔබතුමාලත් සේවා ආර්ථිකයක්. දැන් මේ ආර්ථික මේ සේවා වෙනුවෙන් කී දෙනෙක් ඉන්නවද? සෞඛ්‍ය සේවා ආර්ථිකය, අධ්‍යාපන සේවා ආර්ථිකය. ඉතින් ඒ ඔක්කොම දේවල් ආර්ථික කටයුතු. ඉතින් ඒ ආර්ථික කටයුතු ඔස්සේ රටේ යම් බොහෝ දෙනෙක් ඒවට නිරත වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා සේවා ආර්ථිකය කියලා කියන්නේ නරක දෙයක් නෙමෙයි. මේ අපේ රටේ ඒ ආර්ථික ක්ෂේත්‍රයන් අපි බලා ගන්නට ඕනේ. ඒ කියන්නේ සේවා ආර්ථිකය කියලා අපි ඒකට මේ දෙන සැලකිල්ල අඩු කර කිරීමෙන් ඒකේ විශාල ප්‍රමාණයක් ඒකේ රැකියාවල් වල නිරත වෙලා ඉන්නවා. ආනයනය කරනවා, අපලයනය කරනවා, ඒ ඔක්කොම ක්ෂේත්‍ර. දැන් එතකොට ඒත් එක්කම තියෙනවා මේ කෘෂිකර්මය. කෘෂිකර්මෙත් 35%ක් නිරත වෙලා ඉන්නවා. ඒනකොට ඒ ක්ෂේත්‍රය තවදුරටත් අපි මේ වර්ධනය කරන්න පුළුවන් නම් එතකොට අපේ ආහාර සුරක්ෂිතභාවය අපි අනිවාර්යයෙන්ම ඇති කර ගන්න. ඉතින් ඒවයි තියෙන වාසිත් තියෙනවා. සමහරක් වෙලාවට අපේ මේ පසුගිය අවුරුදු පහ තුළදී සිදුවෙච්ච දෙයක් තමයි කෘෂි ආර්ථිකයට තිබිච්ච මේ දායකත්වය අඩු වුණා. ඒක අඩුවෙන් උනේ මේ සේවා ආර්ථිකය අපි වැඩියෙන් දුන්නයි කියන හින්දා විතරක්ම නෙමෙයි. සමහරක් වෙලාවට ඒ කෘෂි ආර්ථිකයට තිබිච්ච සැලකිල්ල මදි නිසා. දැන් අපි ඒක තමයි කෘෂි ආර්ථිකයට වැඩිපුර සැලකිල්ලක් යොදවනවා. ඒ ආර්ථිකය තවදුරටත් වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම දේශීයව අපේ නිෂ්පාදනය වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තමයි ඔය පිටතර ආශ්‍රිතව තව තවත් දේවල් ආශ්‍රිතව අපි දැන් කටයුතු කරගෙන යන්නේ. ඉතින් මේ මෙතනදී අපි පොදු සැලැස්මක් අනුව යන්නට ඕනේ. මට හිතෙන්නේ අපි එක ක්ෂේත්‍රයක් පමණක්ම ඉලක්ක කරගෙන ගියොතින් වෙන්නේ අපිට සමහරක් වෙලාවට අර වර්ධනය වෙන්න පුළුවන් ක්ෂේත්‍ර අපි දුර්වල කරගන්න පුළුවන්. දැන් කියමුකෝ IT සෙක්ටර් එක. තොරතුරු තාක්ෂණ සේවා ආර්ථිකය. ඒ සේවා ආර්ථිකය. එතකොට ඒ සේවා ආර්ථිකයේ කොටසක් තමයි මේ තොරතුරු තාක්ෂණය. එතකොට BPOs ඒ කියන්නේ පිටරටවල් වලට අපේ බිස්නස් ප්‍රොසෙස් එක අවුට් මෙහෙ වැඩ කටයුතු කරලා ඒක ඉන්ටර්නෙට් හරහා අපි වෙන රටවල් වලට විකුණනවා. සමහරක් වෙලාවට ආකිටෙක්ට්ස්ලා ඉන්නවා. වාස්තු විශේෂඥයන්. මේ රටේ තමයි ඩිසයින් කරන්නේ. ඒක හරියට ඇමරිකාවට. එතන ඒ මුදල් ලැබෙනවා. අකවුන්ටන්ට්ස්ලා ඉන්නවා. මේ රටේ වැඩ කරලා පිටරටවල් වලට මේ ඒක ලබා දෙනවා. වර්ක් ෆ්‍රම් හෝම් කියලා දැන් තියෙනවා. ඒතර වර්ක් ෆ්‍රම් හෝම් කියලා කිව්වම ඒ කැනඩාවේ තියෙන කම්පැනි එක වැඩ කරන්න පුළුවන් ලංකාවේ ඉඳගෙන. නෝ. කිසි ගැටලුවක් නැහැ. එතකොට ඒ වගේ දේවල් අද තාක්ෂණයේ ඔස්සේ කරන්න පුළුවන් ඒ ඔක්කොම සේවා ආර්ථිකය. ඉතින් සේවා ආර්ථිකය අපි දුර්වල කරන්නේ නැතුව එක පැත් මෙතනදී අපි තේරුම් ගත යුතු දේ තමයි දසුන්
තව එක පැත්තක් අපිට ශක්තිමත් කරන්න පුළුවන් තව පැත්තක් දුර්වල නොකර. නෝ. අපි සේවා ආර්ථිකය දුර්වල කරලා කෘෂි ආර්ථිකය නංවන්නට අවශ්‍ය නැහැ. කෘෂි ආර්ථිකය අපි නංවන්නට ඕනේ. අපි එතන වාසි අපිට රාශියක් තියෙනවා අපිට ගන්න. ඒව අපි කරන්නට ඕනේ. ඒව කරන ගමන්ම අනිත් පැත්තෙන් සේවා ආර්ථිකය දුර්වල කරන්න අවශ්‍යකුත් නැහැ. ඒවත් අපි වර්ධනය කරන්න ඉඩ දෙන්නට ඕනේ. මොකද සමහරක් වෙලාවට ලෝකයේ සමග බද්ධ වෙලා ඒ කොටසේ අපිට ඇති කර ගන්න පුළුවන් වෙන වර්ධනය සමහරකට වැඩි වෙන්න පුළුවන්. මොකද ලෝකයේත් එක්ක අපි බද්ධ වෙලා ඉන්නේ. ඔව්. එතකොට ඒ නිසා අපි ඒවත් අපි දුර්වල නොකර ඒ පැතිත් ශක්තිමත් කරලා එතකොට දැන් අපි ඇඟලුම් කර්මාන්තය කර කර හිටියා. ඔව්. ඒ කඩාවැටුණා. මොකද සමහරක් කම්පැනි බැහුවා. සමහරක් කම්පැනිට ගෙවන්න බැරුණා. ඒනට ඒ අය මොනවද කියන්නේ මාස්ක් හදන්න පටන් ගත්තා. අර PPE කියලා කිව්වා අර ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට් මේ අර ඒ කියන්නේ කොවිඩ් ආරක්ෂිත ඇඳුම් ඒව හදන්න පටන් ගත්තා. ඉතින් ඒ වෙලේ සෑහෙන ලොකු මුදලක් ලැබුණා. මම මතකයි බැසිල් රාජපක්ෂ මහත්තයා ඒකට යොමු වුණා. ඒ කාලේ ටාස්ක් ෆෝස් එක හරහා අපි ඇමරිකාවත් එක්කම කතා කරද්දී ඒගොල්ලෝ කිව්වා අපිට කරුණා කරලා මේක හදලා ඉක්මනට දෙන්න කියලා. ඉතින් ඒව මේ කොච්චර ලොකු මේ වැදගත් ක්ෂේත්‍ර වුණා. දැන් කිව්වකෝ දැන් මාස්ක් එක ගැන බලන්න. මාස්ක් දැන් අපේ ලෝකේ මුළු ලෝකෙම ඉන්න මේ ජනගහනය 7 බිලියන් බිලියන 7ක්. එතකොට බිලියන 7න් භාගයක් මාස් දානවා කියලා කියමු. එක මාස්කයක් දැම්මත් දවසකට බිලියන 3ක් අවශ්‍ය වෙන්නේ බිලියන. නෝ. මාස්ක්ස් කොච්චර ලොකු ඉල්ලුපත්ද? එතකොට ඒ වගේ අපි දැන් ගණන හදල් බලන්න ඕනේ. බලලා ඊට පස්සේ ඒවට මාකට් සුමු කරන්න ඕනේ. ඒකට තාක්ෂණය ඇති කරන්න ඕනේ. ඒක ඉක්මනින් හදන්න පුළුවන්. දැන් චීනයේ තමයි වැඩිම මාස්ක් හදන්නේ. චීනයේ තමයි කොරෝනා වෛරස් එක පටන් ගත්තේ. අද ඒගොල්ලෝ දැවැන්ත මුදලක් එකතු කර ගන්නවා හම්බ කරනවා මේ මාස්ක් හදලා. ඉතින් ඒ නිසා ඒ වගේ වාසි ඒ ෂණිකවම ගන්නට කටයුතු කරන්නට ඕනේ. ඒ වෙනුවෙන් ඔබතුමාලා ලෑස්ති. අපි දැනටමත් ඒක කරගෙන යනවා. ඒ නිසා තමයි ඔය පීඩනේ අඩු කරගන්න පුළුවන් වෙලා තියෙන අපිට යම් කිසි ආකාරයකට. අජිත් නිවත් කප්ඩල් මැතුමන ඔබතුමාද වැඩසටහන් දාපු නිසා කරුණා ගණනාවක් තියෙනවා निराකරණය කරගන්න. පහුගිය කාලේ අපි සෑහෙන කතා බහට ලක් කරානේ රට ණය වෙලා තියෙනවා කියලා. අපිට ණය බර දරන්න පුළුවන් ද කියන කාරණේ. එක්තැනකදී යම් පිරිසක් අර්ථකථනය කරනවා අපි බැංකුවකින් හරි ශුද්ධ මූල්‍ය ආයතනයකින් හරි ණයක් කරගෙන අපි හිර වුණාම අවසානයේ අපි කරන්නේ කරන්නම දෙයක් නැත්තම් ගිවා ගන්න බැරනම් එක්කෝ අපිට ওই ගම්වල සමහර අත්දැකීම් තියෙනවා අපිට මාධ්‍ය තුනේ වාර්තා වුණා එක්කෝ වහගුප්පිය වුණා නැත්නම් ඉල්ලා මැරෙනවා. ලංකාවටත් වෙලා තියෙන එහෙම තැනක් කියලා පහුගිය කාලේ අර්ථකථනයක් කළා. ඇත්තටම අපි තාම ණය බර දරා ගන්න බැරි තැනකද පුළුවන් තැනකද ඉන්නේ අපිට මේක නිදහස් වෙන්න බැරිද? මම මෙහෙම විග්‍රහ කරන්න. දැන් මම පොඩ්ඩක් ඉතිහාසයට යන්න මොකද ඒකත් වැදගත්. 2005 දී අපි රට බාර ගන්න කාලේදී මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ ණය බරතාවය තිබුණේ දලදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 91%ක් හැටියට. ඒ කියන්නේ මම පොඩ්ඩක් විස්තර කරන්න කොහොමද වෙන්නේ කියලා. දැන් රටක ණය බරතාවය මනින්නේ රටේ ආදායමට සාපේක්ෂව ණය පොච්චරද කියලා. ඔව්. එතකොට ආදායම 100 නම් මේ ණය ප්‍රමාණය 91 නම් එතකොට ඒක තමයි ඒ අනුපාතය හැටියට ගන්න. දැන් පුද්ගලයාගේත් එහෙමනේ. පුද්ගලයාගේ ණය බරතාවය මනින්නේ එයා ඒ පුද්ගලයාගේ ආදායමට සාපේක්ෂව. එතකොට අපේ රටේ ණය බරතාවයේ තිබුණේ 91%ක් හැටියට 2005 දී. ඒ తත්වය අපි අවුරුදු 9ක් තුලදී බොහොම හොඳින් කල්පනාකරණය කරගෙන 71 දක්වා අඩු කරගත්තා. එතනදී කල්පනාකරණය කරනවා කියලා කියන්නේ ණය බරතාවයට තියෙන ලක්ෂණ කීපයක්. මම ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. මේ වගේ වෙලාවක කරන එක හොඳයි කියලා මම හිතනවා. එකක් තමයි ගෙවන පොලි අනුපාතය. පොලි අනුපාතයේ වැඩි නම් ණය බරතාවය උහුලන්න බැරි තැනකට එනවා. දැන් ඒ කියන්නේ දැන් ඔබතුමා ණයක් ගත්තොතින් නෝනා ඉස්සරින් මහන්නේ මොකද්ද කීයේ පොලිය කියලා අහනවා. නෝ. අපි ගෙට ණයක් ගත්තා කියලා කොහොම පොලිය කියදේ? 14යි කියලා වුණා බඩිනවා. 12යි කියලා කොහොමද හොඳයි කියලා කියනවා. ඇයි? පොලි අනුපාතය අඩු වෙන්න අපිට ගෙවා ගැනීමට තියෙන ශක්තිය වැඩි වෙනවා. ඉතින් ඒකත් තමයි පොලි අනුපාතය අඩු කර ගැනීම. මට මතකයි අපි ඒ කාලේ පොලි අනුපාතය අඩු කර ගැනීමට බොහෝ උනන්දුවක් දක්වා. මම ගෙයක් හදන කාලේදී මම පොලිය ගෙව 20%ක්. ඒ කාලේ ගණන් ඒවයි. ඊට පස්සේ අපි ආණ්ඩුව බාර ගන්න වෙලාවේදී ට්‍රෙෂරි බිල් රේට් එක, ඒ කියන්නේ බැඳුම් කර මේ භාණ්ඩාගාර බිල්පත් වලට ගෙවපු රේට් එක 14යි 18යි. ඒක අපි අඩු කරගත්ත 6ට. එතකොට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය, බජට් එකෙන් ගෙවිය යුතු මුදල් ප්‍රමාණය අඩු කරගත්තා. එතකොටත් යම්කිසි සහනයක් එනවා රටට. තුන්වෙනි එක තමයි ණය සීමා කාලය, ගෙවිය යුතු කාලය. ඒ කාලය වැඩි කරගන්න තියෙන අවධානම අඩු වෙනවා.
ඉතින් මේ ලක්ෂණ ඔක්කොම එකට තමයි බලන්න ඕනේ ණය බරතාවය කියලා කියන්නේ ණය ප්‍රමාණය ආදායමට සාපේක්ෂව කොච්චරද ගෙවිය යුතු පොලිය ප්‍රමාණය ගෙවන්න තියෙන කාලය ඒ ඔක්කොම බලලා තමයි අපි තීරණය කරන්නේ ණය බරතාවය මේ අමාරුද නැද්ද කියන එක අනිත් එක පිට රට මුදල් වලින් අපි ණය අරන් තිබුණා නම් රුපියලේ ප්‍රමාණයත් හරි වැදගත් මොකද රුපියලෙන් රුපියල් වලින් තමයි අපි බජට් එකේ වෙන් කරන්නේ ඉතින් වැඩිපුර රුපියල පිරිහිලා නම් ඒතර වෙන් කරපු යුතු මුදල වැඩි වෙනවා ඉතින් දැන් ඒක ඔක්කොම දැන් මතක තියාගෙන අපි යන් දැන් තත්ත්වයට දැන් තත්ත්වයට යනකොට අපි දකින්නේ මොකද්ද දැන් අපි මේ මේ රට බාර ගන්නකොට නැවත වරක් පොලි අනුපාතය වැඩි වෙලා තිබුණා ණය ප්‍රමාණය නැවත වරක් 71%කට අපි අඩු කරගත්ත ඒ ණය ප්‍රමාණය බල්දල 35%ට අඩු වුණා 2014 අග වෙනකොට අපි අඩු කරගත්ත 71% දක්වා ඒ කියන්නේ ඔක්කොම වැඩ කරලා ඔය ඔක්කොම යටිතල පහසුකම් හදලත් දලදේශ නිෂ්පාදිතේ සාපේක්ෂව පොලි අනු මේ තිබිච්ච ණය ප්‍රමාණය 71%. පොලි අනුපාතය අඩු වෙලා තිබුණා 6%ට. අර මේ මේ ණය ස්ටොක් එකේ ඒ කියන්නේ ණය තොගය වෙනුවෙන් තිබිච්ච ආපසු ගෙවීමේ කාලය අවුරුදු දෙකේ අවුරුදු දෙකක් මාරේ තිබිච්ච ඒ ණය ස්ටොක් එකේ කාලේ අපි 7 මාර දක්වා වැඩි කරගන්න පුළුවන් වෙලා තිබුණා. ඒතර ඒ ස්ටොක් එක අරගෙන දැමයි මේ අය කටයුතු කරලා පොලි අනුපාතය වැඩි කරගත්තා ණය ප්‍රමාණය වැඩි කරගත්තා. දැන් අපි වාර ගන්නකොට නැවත වරක් 90% දක්වා වැඩි වෙලා තියෙනවා ණය බරතාවය. ඒක අසීරු කාර්යයක්. ඒක අපි දන්නවා. ඒත් එක්කම රුපියලේ ප්‍රමාණය අව ප්‍රමාණය වීම නිසා දැන් බජට් එකෙන් වෙන් කළ යුතු මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. පොලි අනුපාතය වැඩි වෙලා තිබිච්ච නිසා ඒකත් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔබතුමා ඔය කිව්වා වගේ ණය බරතාවයේ යම් ආකාරයකට මේ අමාරු තත්වයකට ඇවිල්ලා තිබුණේ. දැන් අපි මොකද්ද කරන්නේ? දැන් මුලින්ම අපි කරගෙන තියෙන්නේ පොලි අනුපාතය අඩු කර ගැනීමට කටයුතු කරලා තියෙනවා. දැන් පොලි අනුපාතය අඩු කරලා තියෙනවා. ඉතින් එක අංගයක් දැන් අපි निराකරණය කරලා තියෙනවා. තව අංග දෙකක් තියෙනවා. ඒ අංගයක් තමයි රුපියලේ අගය. යම් ආකාරයකට දැන් ශක්තිමත් කරගත්තා නම් නැවත වරක් අපිට ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකත් අපි කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි අපි ණය ගනිද්දී පුළුවන් තරම් රුපියල් වලින් විතරක් ගන්න අරගෙන ඩොලර් වලින් නොගෙන ඉන්නට අපි වැයම් කරන්න අවශ්‍යයි. මොකද එතකොට තමයි අපේ අර අවදානම වැඩි වෙන්නේ. ඒක වැඩි වෙන නොවන විදිහට අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ කලමනාකරණය තමයි මේකේ තියෙන්නේ. දැන් අද අපිට අමාරු තත්ත්වයක් තියෙනවා. 2005 දී වගේම අමාරු තත්ත්වයක් සමහර විට ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන් අමාරු තත්ත්වයක් තියෙනවා. ඒකට ඒකට අපි දන්නවා මොනවද කළ යුත්තේ කියලා. ඉතින් ඒක කළ යුතු දේවල් අපි කරගෙන යනවා. යම් කාලයක් තියේ. ටිකක් අවදානම් මට්ටමක තියෙන කාලයක් ලෝකයේ තියෙන ප්‍රශ්නත් දැන් උග්‍ර වෙලා තියෙනවා. අපි ගත්ත ගමන් කොවිඩ් ප්‍රශ්න නිසා අපිට යම් ආකාරයක ණය ගැනීමේ තියෙන ප්‍රවණතාවයත් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම අපිට තියෙන ප්‍රශ්න. ඉතින් ඒකට මේ ප්‍රශ්න निराකරණය කිරීම තමයි අපේ වගකීම. ඒ කියන්නේ ඔබතුමාලා ඉලක්කයක් තියෙනවා දැන් තියෙනවා නම් 90%කට ආසන්න ණය බරතාවයක්. ඉලක්කයක් තියෙනවාද මේ අවුරුදු පහ අවසන් වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ ණය බරතාවේ මෙන්න මේ ප්‍රමාණයක් දක්වා අපි අවම කරගන්න සූදානම් නැත්නම් අඩු කරගන්න සූදානම් කියලා අපිට තියෙනවා ඉලක්කයක් අපි 70 වගේ තලකට ගේන්නට ඕනේ අවුරුදු පහක් කාලයක් ඔව් ඒ කියන්නේ ණය අඩු කර ගැනීම පමණක් නෙමෙයි එතනදි කරන්නට ඕනේ අපේ ආදායම වැඩි කර ගන්නට ඕනේ දැන් ඔබතුමාට තියෙන ණය ප්‍රමාණය දසුන් එක පැත්තකින් අඩු කර ගැනීම කරගන්න පුළුවන් නෝ තව පැත්තකින් ආදාය වැඩි කරගත්තොත් ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවනේ එක පාටම දැන් මගේ ආදායම තිබුණේ ලක්ෂය නම් මට ගෙවන්න තිබිච්ච ණය ප්‍රමාණය 20,000ක් එතකොට මම කියනවා මට 20%ක් දැන් ගෙවිය යුතුයි කියලා මගේ ආදායමෙන් ණය වෙනුවේ මගේ ආදායම වැඩි කරගත්තොත් ලක්ෂ 2ට එතකොට අර තාමත් 20,000ක් ගෙවන්න තියෙන්නේ ඒක 10% වෙනවා ඒතර ඒ තවත් ක්‍රමවේදයක් ඒක ඉතින් ඒ වගේ ක්‍රමවේද අපි පාවිච්චි කරන්න තෝනේ අපි පුළුවන්තර ඉක්මනින් අපේ රටේ ආදාය වැඩි කරගන්න පුළුවන් නම් ඒ ක්‍රමවේදයන් ඔස්සේ අපිට තියෙන මේ අවස්ථාවක් වැඩි කරගන්න පුළුවන් නම් එතකොටත් අර උත්තරේම එනවා ඔව් ඉතින් මේ වගේ මේ කටයුතු වලට අපි නිරත වෙන්නට අවශ්‍යයි ඉතින් සමහර වෙලාවට ණය ගෙවනවා එකටත් වඩා හොඳයි අපිට ආදාය වැඩි කරගන්න පුළුවන් ඒතර අපි නැවගෙන ණය ගෙවීමේ ශක්තිය අපි වැඩි කර ගන්නවා. ඉතින් අපි ඒ ක්‍රමවේදයට අපි යොමු වෙනවා. ආදායම වැඩි කර ගන්නට ඕනේ හැමතිස්සෙම. ආදායම වැඩි කරගත්තේ නැත්නම් රටේ පැවැත්මක් නැහැ. රටේට අලුත් මේ දේවල් එකතු වෙන්නේ නැහැ. දැන් කවුද කැමති සදාටම එකම ආදායම තියාගෙන ඉන්නේ? පුද්ගලෙක් හැටියට කැමති නැහැ නේ.
රටකුත් ඒ වගේ තමයි රටක් දියුණු වෙන්නට නම් රටේ ආදායම අපි වර්ධනය කරන්නට ඕනේ රටේ ආදායම අපි දිනපතාම අලුත් දේවල් කරන්න පුළුවන් වෙන විදිහට ශක්තිය ඇති කර ගන්නට ඕනේ අන්න ඒක තමයි අරමුණ දැන් ඔය සෞභාග්‍ය දැක්ම තියෙන්නේ ඔව් සෞභාග්‍ය කියලා කියන්නේ රටේ වර්ධනයක් තියෙනට ඕනේ රටේ තියෙන විදිහම තිබුණොතින් සෞභාග්‍යයක් නෑ දැන් අත්‍තරම නිදහසෙන් මෙපිට අපි එහෙම වර්ධනයක් අත්පත් කරගත්තද කියලා බොහෝ දිනක් ප්‍රශ්න කරනකොට ඔබතුමාට ඊට යම් අර්ථකථනයක් ඇති දැන් අපි දන්න කාරණයක් තමයි මේ වෙනකොට ලෝකේ දරිද්‍රතාවයෙන්ම ඉහළම තිබුණු රටක් තමයි ඉතියෝපියාව හැබැයි ඉතියෝපියාවේ වත්ම නගමැතිවරයා නොබෙල් ත්‍යාගලාභී අබු අහමඩ් මහත්මයා නයිල් ගංගාවේ බ්ලූ නයිල් එක හරස් කරලා එතුමා මහා පරිමාණයේ වාරි කර්මාන්තයක් ආරම්භ කරලා තියෙනවා ගිගාවොට් 6ක විදුලි බල ධාරිතාවක් නිර්මාණය කරන්න. අනෙක් පැත්තෙන් අපේ රට වගේ 4 ගුණයක් බිම් ප්‍රදේශ ශස්ත්‍රීය කරන්න. ඔවුන්ගේ ඉලක්කය තියෙන්නේ තව අවුරුදු දෙකකින් තුනකින් වෙනකොට ඔවුන් දියුණු රාජ්‍යයක් බවට පත් කරන්න නිෂ්පාදන කාර්ය ආරම්භ කරන්න. දැන් අපි අපිට තියෙන හැකියාවන් වර්ධනය කර ගැනීම වෙනුවෙන් ලංකාවටම මුහුද තියෙනවා. අපි කෘෂි ආර්ථිකයක් තියෙන්නේ. අහස බලපුවාම ඉර හැමදාම පායලා තියෙනවා වහින් නැත්තම්. අනෙක් පැත්තෙන් දේශගුණ කලාප ගණනාවක් අපිට හඳුනා ගන්න පුළුවන්. නමුත් අපිට තාම බැරි වෙලා තියෙන ඔබතුමෝ කියන ඉලක්කයට යන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මේ වැඩපිළිවෙල තුල ප්‍රමුඛතාවයන් හඳුනාගෙන තියෙනද අපි ආර්ථිකය ශක්තිමත් කරන්න මෙන්න මේ දිශාන්ත වලට ගමන් කරන්න ඕන කියලා. මම සම්පූර්ණ එකග වෙන්නේ නැහැ ඔබතුමා කිව්වම අපිට ඉලක්ක වලට යන්න බැරි වුණයි කියන්නේ. අපිට අවුරුදු ගාණක් තිස්සේ ඉලක්ක වලට යන්න බැරි වුණා ඒක ඇත්ත. 2005 දී අපේ රට කොතනද තිබුණේ? පොඩ්ඩක් හිතලා බලන්න. 2005 දී ඉලක්කම් වලින් අපේ රට තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 24ක ආර්ථිකයක්. එච්චරයි තිබුණේ. හැමෝම හිතාගෙන හිටියේ අවුරුදු 9කට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඩොලර් බිලියන 24 30 කිරුවා නම් හොඳයි කියලා. සමහරවිට අපුඩිත් ගහයි එහෙම වුණා නම්. අපි 30ට නෙමෙයි ගෙනාවේ. අපි ගෙනාවේ 79ට. ලොකු වර්ධනයක් ඇති වුණා. 6.4ක වර්ධනයක් ඇති වුණා. පොඩ්ඩක් හිතලා බලන්න 2005 දී තිබිච්ච රටයි 2014 තිබිච්ච රටේ ලොකු වෙනසක් තිබුණා. පාරවල් වෙනස් තිබුණා. විදුලිය තිබුණේ 71%කට පමණයි. හැබැයි ඔබතුමෝයි කියන කාරණාත් එක්ක අනිත් පැත්තෙන් ප්‍රශ්න කරන එක ණය භාර්තාවත් ඒ සාපේක්ෂව වැඩි වෙනවා කියන එක මම පෙන්වන්නේ. ණය භාර්තාව වැඩුණානේ. 90 කින්ද 71 දක්වා අඩු වුණා. ණය භාර්තාවත් අඩු වුණා. ඒක පුද්ගල ආදායම වැඩි වුණා. වැඩි වෙන්න තිබිච්ච ඔක්කොම දේවල් වැඩි වුණා. අඩු වෙන්න තිබිච්ච ඒවා ඔක්කොම අඩු වුණා. ණය භාර්තාවේ ණය ප්‍රමාණය වැඩි වුණා. ඒනොට ආදායම එච්චර වැඩි වුණා. වැඩි වෙච්ච නිසා තමයි අපිට ඒක ප්‍රශ්නේ දැනුනේ නැත්තේ. 2014ට ඉස්සරින් ඔබතුමාට එක දවසක්වත් ඇහිලා තිබුණද කවුරුත් කියනවා අපිට ණය ගෙවා ගන්න අමාරුයි කියලා. මට කියන්න. එක දවසක්වත් තිබුණේ නැහැ. අපේ ආර්ථිකය හැම අවුරුද්දෙම වර්ධනය වුණා. හැම අවුරුද්දෙම මිනිස්සු අතරේ තියෙන සල්ලි ප්‍රමාණය වැඩි වුණා. මිනිස්සු අලුත් දේවල් කරන්න පටන් ගත්තා. 2005 දී ඔබතුමාට මතකද එක දෙමව්පියෙක් තමන්ගේ දරුවන් පිටරට අරිනවා ඉගෙන ගන්න. හිතලා බලන්න. 2014 වෙනකොට කී දෙනෙක් කරලා තිබුණාද? කොහොමද කෙනෙක් ඇහුවම ආ බැංකෝ දුව ආ දුව ඕස්ට්‍රේලියාවේ. දුව පුතා ඇමරිකාවේ. ඒ උනේ කොහොමද? දැන් ඔබතුමා කොහෙන්ද? ඒකද ඔබතුමා කියන දැන් අපි ගත්ත ණය වලට සාපේක්ෂව අපි ආර්ථිකයේ වර්ධනයක් කරා කියලා ඊට සාපේක්ෂව හරියටම හරි ණය අරගෙන වර්ධනය වෙනවා නම් ණය වැරද්දක් නැහැ. හැබැයි පහුගිය කාලේ කිව්වේ අර පහුගිය කාලේ ආණ්ඩුවාවට පස්සේ ඔබතුමාලටත් මතකද කිව්වා ගත්ත ණය වලට ප්‍රමාණ ණය වලට සාපේක්ෂව මහ පොළවේ අපිට දකින්න හැකියාවක් නැහැ කියලා සංවර්ධන. ඊට පස්සේ කාලේ තමයි ඒක සිදු වුනේ. අපේ කාලේදී හැම ණයකටම තිබුණා මොකක් හරි දෙයක් සිදු වෙලා. අපි දැක්කනේ. නොරොච්චොල හැදුණා. මහා අධිවේගී මාර්ගවල හැදුණා. ගොඩනැගිලි හැදුණා. ඒ ඔක්කොම තිබුණා. ඊළඟ අවුරුදු 5 තුලදී තමයි අපිට මේ ප්‍රශ්නේ මතුවේ දසුනේ. ඒක තමයි මම මේ කියන්න හදන්නේ. අපේ ණය භාර්තාවේ 71% ඉඳලා නැවතවර 90%ට වැඩි වුණා. ඒකට ඒකට සාපේක්ෂව මොනවද තිබුණේ? තිබිච්ච දෙයක් නැහැ. අලුතෙන් ව්‍යාපෘතියක් නැහැ. අලුතෙන් පාරක් හැදුනේ නැහැ. අලුතෙන් අධිවේගී මාර්ගයක් හැදුනේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපිට මේ උගුලකට අපි යොමු වුනේ. දැන් මේ උගුලෙන් අපි ගැලවෙන්නට ඕනේ. ඒක මම පිළිගන්නවා. ඒ පිළිගැනීමට අපි ඒකට යම් යම් ක්ෂේත්‍ර ගැන අපි සැලකිලිමත් වෙලා කටයුතු කරන්න යන්නේ ඒ නිසා තමයි. අන්න ඒ තුල වෙන ප්‍රමුඛතාවය ඔබතුමා හඳුනගෙන තියෙනවා. මම දැන් කිව්වේ ඒකනේ. අපි පොලි අනුපාතය අඩු කර ගන්න ඕනේ. රුපියල ශක්තිමත් කර ගන්නට ඕනේ. රුපියල නැවතවරක් ස්ථායීභාවයෙන් පවත්ව ගන්නට ඕනේ. අලුතෙන් ණය ගනිද්දී පිට රටවල ඉලි මුදල් වලට ගන්න නැතුව රුපියලෙන් ගන්න ප්‍රයත්න කරන්නට ඕනේ. අපිට මේ රටට ගලායනට පිට රට මුදල් ගලායනට අවේ
අපි වාතාවරණය හරි කස්සලා දෙන්නට ඕනේ අලුත් ආයෝජන හැටියට ණය හැටියට නෙමෙයි. ඉතින් මේ ඔක්කොම දේවල් මේ ණයබරතාවයනොත් ගැලවෙන්න පුළුවන් වෙන ක්ෂේත්‍ර. ඉතින් මම හිතන්නේ මේ ඔක්කොම දේවල් එකවර අපි කරන්නට අවශ්‍යයි. ඒක තමයි අපිට තියෙන අභියෝගය. මොකද මේ මෙතනදී අපිට මේ මේ ප්‍රශ්න අපි හඳුනාගෙන තියෙනවානේ. පසුගිය රජයට වෙච්ච ප්‍රශ්නේ තමයි ඔය කොච්චර ආර්ථික ඔස්තරලා කියලා කිව්වට දසුන් ඒගොල්ල මේ ප්‍රශ්න හඳුනාගත්තේ නැහැ. ඒගොල්ල මුලින්ම පටන් ගත්තේ මොකද්ද කියන කතාව මේ රටේ බදු ප්‍රමාණය ප්‍රතිශතයක් හැටියට මදි කිව්වා. නෝ ජනතාව මම දැක්ක සමහර කය අප්‍රිකක හිටියා. ඒගොල්ලන්ට තේරුන්නේ නැහැ මේ බදු ප්‍රමාණය වැඩි කරනවා කියලා කියන්නේ ඒගොල්ලගේ සාක්ෂිතින සල්ලි ටික ගන්නවා කියන එක. පස්සේ ගත්තා. ඊට පස්සේ මිනිස්සුන්ට බිස්නස් කරන්න බැරි වුණා. සුපර් ගේන්ස් ටැක්ස් කියලා එකක් ගැහුවා. නෝ ඊට පස්සේ ඔක්කොම ආර්ථික පැත්තෙන් බලාගෙන යනකොට කම්පැනි ටික කඩා වැටුණා. ඊට පස්සේ ඒ මිනිස්සු ආයෝජනය කරන්න නැවතුවා. ඉතින් මේවා තමයි වෙච්ච දේවල්. ඉතින් ඒවා ඒ වැරදි අපි නොකර ඒ වැරදි නිවැරදි කරගෙන අපි යන්නට ඕනේ. ඉතින් මට පේන්නේ තව ඊළඟ අවුරුදු කීපය තුලදී මේ ප්‍රතිපත්ති අපි දිගින් දිගටම එක හා සමානව කරගෙන ගියොත් විවිධ සර්ප්‍රයිසස් දෙන්නේ නැතුව, ඒ කියන්නේ අලුත් දේවල් මේ කරලා මිනිසුන්ට මේ අමාරු වැටක් නැතුව ආර්ථිකය කල්පනා කරනවා කියලා කියන්නේ විශ්වාසනීය භාවය වැඩි කරන්නට. ඔව්. මිනිස්සු විශ්වාසනීය භාවය හරහා තමයි තමන්ගේ ආර්ථික කටයුතු කරගෙන යන්නේ. මොකද ආර්ථිකයේ පදනම ප්ලැට්ෆෝම් එක, ෆවුන්ඩේෂන් එක තමයි විශ්වාසනීය භාවය. ඉතින් ප්‍රතිපත්ති කෙරෙහි විශ්වාසනීය භාවයක් තියෙනට ඕනේ, ආර්ථිකය මෙහෙවන අය කෙරෙහි විශ්වාසනීය භාවයක් තියෙනට ඕනේ, ඒ අයට තියෙනට ඕනේ යම් කිසි දැක්මක්, ඒ අය මේ ආර්ථික හරිතැනට ගෙනියයි කියලා විශ්වාසනීය භාවයක් තියෙනට ඕනේ. ඇයි අපි සමාජ දවසේ දකින්නේ කොටස් වෙළඳ පොලේ අද තියෙන කොටස හෙට වෙනුවට වැඩි වෙන්නේ? වෙන මුකුත් දේවල් වෙන්නේ නැතුව ආණ්ඩු වෙනස් වුණාම වැඩි වෙනවා. ඇයි? විශ්වාසනීය භාවය වැඩි වුණා නම් එතකොට ඒ අයට තියෙන ඒ ගෙවන්නට යන මුදල් ප්‍රමාණය වැඩි කරගන්නවා. ඉතින් එවැනි දේවල් අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඉතින් මෙතනදී ඊළඟ වසර කීපය තුළදී විශ්වාසනීය භාවය වැඩි වෙන විදිහට අපි දිගින් දිගටම කටයුතු කරනවා. එක දවසක් හරි විශ්වාසනීය භාවය බලුදු කරගත්තොත් ඒකෙන් තව නැවතර ගොඩනැගීමට ගොඩාක් කාලයක් යනවා. ඉතින් ඒව තේරුම් අරගෙන ආර්ථිකය කල්පනා කරන්නේ කරන්නට ඕනේ. අපි ඒකට සූදානම්. ඔබතුමාලගේ ආණ්ඩුව පෝට් සිටි එක ආරම්භ කළ තේ දෙවන අධිකරණ පිළිපත මම දැක කතා කරලා තියෙනවා. එතනින් එහා ගිහලා මහා පරිමාණ ව්‍යාපෘති සම්බන්ධයෙන් බිම් මට්ටමේ සාකච්ඡා ආරම්භ කරලා තියෙනවද මේ වෙලාවේ? දේශීය ආයෝජකයන් සහ විදේශීය ආයෝජකයන් සම්බන්ධයෙන්? අනිවාර්යයෙන්. දැනටමත් අපි සාකච්ඡා කරලා තිනවා. ඔබතුමා මගේ කාර්යභාරයෙන් දිහා බැලුවොත් එතන එක කාර්යභාරය දීලා තියෙනවා ඉන්ටර්නැෂනල් බිස්නස් ජයන්ට්ස් මේ රටට ආකර්ෂණය කර ගැනීම සඳහා කටයුතු කරන්නයි කියලා. ජනාධිපතිතුමා ඒක බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් පෝට් සිටි වගේ නගරයක් අපි හරිගස්සලා එතන අපිට අලුත් ව්‍යාපෘති අලුත් ව්‍යාපාර අපි මේ රටට ආකර්ෂණය කරගත්තේ නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. ගෝලීයව කටයුතු කරන සමහරක් සමාගම් ව්‍යාපාර මේ රටට ආකර්ෂණය කරගන්නට ඕනේ. ඒ ඒ ව්‍යාපාරවල හෙඩ් ඔෆිසර්ස් එහෙම නැත්නම් රීජනල් ඔෆිසර්ස් අපි සමහරට මෙහි පවත්වන්න යනට අපි එයාට උදව් කරන්නට ඕනේ. එතකොට තමයි මේ රට ගැන යම් හැඟීමක් ඇති වෙන්නේ ලෝකේ. දැන් අපි කියන හොංකොං කියලා. හොංකොං වල තියෙනවා සිටි බැංක් එකේ හෙඩ් ක්වාටර්ස් එක. හොංකොං වල තියෙනවා HSBC එකේ හෙඩ් ක්වාටර්ස් එක. හොංකොං වල තියෙනවා මේ ඩොයිෂ බැංක් එකේ රීජනල් ඔෆිස් එක. එතකොට ඒව තියෙද්දි ඒ රටවල් ගැන යම් ආකාරයකට හැඟීමක් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඉතින් ඒවත් අවශ්‍යයි. මොකද අපි ගෝලීය වශයෙන් මේ රට ස්ථාපනය කරන්නට ඕනේ. මේ රටට ඇවිල්ලා විවිධ රටවල් වලින් අය ඇවිල්ලා බිස්නස් කරන්න අපි ඒ ප්‍රති ඒ තත්ත්වය ආරම්භ වෙනවා. නැත්නම් මේවට අපිට මේ හැමදාම රෙස්ටොරන්ට් පමණක් දාන්න බෑනේ මේ පෝට් සිටි එකක් හදලා. ඒකට තියෙනුනේ අනිත් බිස්නස් කරන කට්ටිය ඉන්න ඕනේ. ඒක තමයි ඒ රටවල් වලින් ඇවිල්ලා මේ කට්ටිය ඉන්නවා. ඒ අය මේ රටේ සල්ලි වේදම් කරනවා. ඒ අයගේ මුදල් මේ රටට ගලා යනවා. ඒ ඔක්කොම දේවල් සිදු වෙන්නට ඕනේ. මේ මේ ආර්ථික ක්‍රියාදාමයේ එක කොටසක් ඒක. ඉතින් ඒ වගේ දේවල් කරද්දී අපිට ඒ මට්ටම සකස් කර ගැනීමට අපිටත් තියෙනට ඕනේ දැක්ම. ඉතින් ඒ දැක්ම අපි ක්‍රියාවට යොදවන්නට ඕනේ. ඉතින් මම හිතන්නේ ඒක අපි ඊළඟ මාස කීපය තුළදී අවුරුදු කීපය තුළදී ඉතාමත්ම ඉක්මනින් ඒක හදෙන්නට අපි මේ වාතාවරණය සකස් කරගන්න අවශ්‍යයි. අර ආර්ථික කලාප සම්බන්ධයෙන් වෙන පොරොන්දු ඔබතුමාලා යථාවත් කරන්න ලෑසි මහ පොළවේ. ආර්ථික කලාපයක් අපි දැනටමත් හදාගෙන යනවානේ. ඒ කියන්නේ ඒ ආර්ථික කලාප කියලා කියන්නේ දේශීය ආර්ථික කලාප තියෙනට ඕනේ, නිෂ්පාදන ආර්ථික කලාප තියෙනට ඕනේ. ඒත් එක්කම
මේ විවිධ ක්ෂේත්‍ර සඳහා ආර්ථික කලාප තියෙනට ඕනේ. ඒවා ඔක්කොම හරහා අපි මොකද මේ කරන්නේ? ආයෝජන ආකර්ෂණය කරගන්න එකනේ. දැන් හොඳ රෙස්ටුරන්ට් එකක් හැදුවොතින් හොඳ වෙඩින් හෝල් එකක් හැදුවොතින් තමයි වෙඩින් එක මිනිස්සු ඇවිල්ලා එතන ගන්නෙ. වෙඩින් හෝල් එකක් හදන්න නැතුව අපිට කියන්න බෑනේ ගහක් යට ඇවිල්ලා මේ මේ වෙඩින් එක ගන්න කියලා. කවුරුත් කරන්නේ නැහැනේ. එතනට ඒ ඒ අවශ්‍ය විදියට හදලා දෙන්නට ඕනේ. එතකොට තමයි එතනට ඇවිල්ලා මේ කට්ටිය ඇවිල්ලා එතන මේ පාවිච්චි කරද්දී තමයි ආදායම එන්නේ. දැන් අපි ලෝකයේත් එක්ක තරඟ කරන්නේ මේ මේ පැතිවල. නෝ. ලෝකයේත් එක්ක තරඟ කරද්දී ඒ ජාත්‍යන්තර මට්ටමට අපි මේක ගේනවා. ඒක තමයි පෝට් සිටි එකේ ඒක අංගයක්. පෝට් සිටි එක අපි ලෝකයට විදහා දක්වන්නේ. මේ පෝට් සිටි එක ආසියාවේම තියෙන හොඳම සිටි එකක්. එතනට එන්න. එතනයිලා බිස්නස් කරන්න. එතකොට අපේ රටේ ඉන්න තරුණ තරුණයන්ට එහෙම රැකියාවල් බිහි වෙනවා. නෝ. ඉතින් ඒ தත්ත්වය ඇති කරන්න නම් මෙතන හෝටල් තියෙන්න ඕනේ. එතන එන්ටර්ටේන්මන්ට් කොම්ප්ලෙක්ස් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇවිල්ලා මේ 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 පුද්ගලයන්ට තමන්ගේ මේ විනෝදාංශ තියෙන්න ඕනේ. පික්චර් හෝල් තියෙන්න ඕනේ. ඉතින් ඒක ඔක්කොම තියෙන්න ඕනේ. එතකොට තමයි ඒ තැන් හොඳ ඉස්පිරිතාල තියෙන්න ඕනේ. හොඳ ඉස්කෝල තියෙන්න ඕනේ. ජාත්‍යන්තර මට්ටමේ පාසල් තියෙන්න ඕනේ. ඒ ඔක්කොම තිබුණොත් තමයි ඒ පැතිවලට මේ ජනතාව පිවිසෙන්නේ. ඉතින් ඒ වගේ ඒව තේරුම් අරගෙන තමයි අපි එතනට පිවිසෙන්නට අවශ්‍ය. දැන් අපි දේශීය ආර්ථිකයක් සම්බන්ධයෙන් කතා කරනවානේ අජින් වට්කබ්ඩාල් මැතිතුමනේ. ඔබතුමාලා ආර්ථිකය කළමනාකරණය කරගෙන යනකොට 77 කෙනාපු විවෘත ආර්ථික ඔබතුමාලා අභියෝගයක්ද යම් මට්ටමක හැකිලීමකට ඔබතුමාලා සිද්ධ කරන්න ලෑස්තිද? නැත්නම් විවෘත ආර්ථික ඔය විදිහටම පවත්වාගෙන යන්න ලෑස්තිද? ආනයන අපනයන කරන සීමාවන් පනවන්න ලෑස්තිද? අපි ඔය ලේබල් එකට වඩා අවශ්‍ය වෙන අපි මොකද්ද කරන්න කියන එකනේ. දැන් විවෘත ආර්ථිකයක්ද සංවෘත ආර්ථිකයක්ද ලිබරල් ආර්ථිකයක්ද තව මොකද ආර්ථිකයක් කියනට වඩා පැහැදිලි වෙනවා අපේ රටේ අපි අනුගමනය කරන ක්‍රමවේදය. අපි ණය බරතාව අඩු කරගන්න වර්ධන වේගය කැටි කරන්න අපි සියලු දෙනාටම රැකියාවල් බිහි කරන්නට ඕනේ. ඒවා තමයි අපිට තියෙන ප්‍රමුඛතාවය. ඒ ප්‍රමුඛතාවය ඔස්සේ තමයි අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ සඳහා අපි සම්යම් ක්ෂේත්‍ර තිරු මේ හඳුනාගෙන තියෙනවා. අපේ මේ ඔබතුමා කිව්වා රට වටේම තියෙන මූද. ඔව්. ඉතින් අපි අපිට ඇඩ්වාන්ටේජ් එකක් නේ. ඒක වාසියක් නේ. ඉතින් ඒකේ ප්‍රයෝජනේ ගන්නට හැබැයි. එතකොට අපේ ආර්ථික ක්‍රමවේදයේදී අපි ඒක ප්‍රයෝජනේ ගන්නවාද කියලා අපි බලන්න ඕනේ. ඒක ප්‍රයෝජනට ගන්නට ඕනේ. අපේ රටේ හොඳ දේශගුණයක් තියෙනවා. ඒක ප්‍රයෝජනට ගන්නලු. ඒ සංචාරක ක්ෂේත්‍රයට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. අපේ රටේ හොඳ ශ්‍රම බලකායක් තියෙනවා. ඒ ශ්‍රම බලකායට ඔබිනා ආකාරයට ඒක පාවිච්චි කරන්න. අපේ රට පිහිටලා තින්නේ ගෝලීයව ඉතාමත් සුදුසු තැනක. ඒක ප්‍රයෝජන අපි ගන්නවද නැද්ද කියලා අපි බලන්න ඕනේ. එතකොට අපිට ඩුබායි වලට ඩුබායි එකත් අපිට තරඟ කරන්න පුළුවන්. සිංගප්පූරුවත් එක්ක අපිට තරඟ කරන්න පුළුවන්. අපිට හොඳ පෝට් එකක් තියෙනවා. අපිට හොඳ එයාපෝට් එකක් තියෙනවා. ඒවා අපි තේරුම් ගන්නට ඕනේ මේවා ඔස්සේ තමයි අපේ ආර්ථික ක්‍රියාදාමය මේ හසුරවන්න පුළුවන් වෙන්නට ඕනේ කියලා. ඉතින් ඒ නිසා ඒවා තේරුම් අරගෙන අපේ රටේ අපිට ප්‍රමුඛතාවයන් හැටියට අපි මම දකින්නේ රැකියාවල් බිහි කරන්නට ඕනේ. ඔව්. හැම අවුරුද්දෙම අලුතෙන් රැකියාවල් අවස්ථා හරස්සක් තියෙන්නට ඕනේ. ජීවනෝපායන් තියෙන්නට ඕනේ. තරුණයෙක්ට තියෙන්නට ඕනේ බලාපොරොත්තුවක්. බලාපොරොත්තු සුන්ුණාම තමයි ඔය බෝට් වල නැගගෙන යන්නේ වෙන වෙන රටවල් වලට. බලාපොරොත්තු තිරණ යන්නේ 2014 දී ඔබතුමාට මතකද එක්කෙනෙක් කියනවා මම අපි බෝට් එක නැගලා යනවා කියලා. ඒ ප්‍රශ්නේ තිබුණේ නැහැ. ඒ ප්‍රශ්නේ ආවේ ඊට පස්සේ. මොකද මේ තිබුණ රැකියාව. ඔස්ට්‍රේලියාව ඉඳලා මම දන්නවා කී දෙනෙක් ආවද කියලා ලංකාවට ඒ කාලේ. මොකද ඒ බලාපොරොත්තු තිරණ නම් තරුණයෙක්ට ඕනේ නැහැ මේ බෝට් එක නැගලා මේ කට්ට කාගෙන යන්න. ඉතින් ඒ නිසා ඒ වාතාවරණය සකස් කිරීම තමයි අපේ වගකීම. අපි ඒක කෙරුවේ නැත්නම් තමයි තරුණයන්ට ඒක කරන්න වෙන්නේ. ඉතින් ඒවා අපි තේරුම් අරගෙන ඒක අපි හරියට හැදුවොතින් අපේ රටේ තියෙන සම්පත් පාවිච්චි කරන්නට පුළුවන් වෙන ආර්ථිකයක් අපි හදන්නට ඕනේ. අපේ රටේ භෝග, අපේ රටේ නිෂ්පාදන, අපේ රටේ තියෙන සේවාවන්, අපේ රටේ තියෙන ඒ ශක්තියින් පාවිච්චි කරගෙන අපේ උදාහරණයක් අපේ රටේ දේශීය වෙදකම බලන්න කොච්චර දුරට වර්ධනය වෙලා වර්ධනය කරගන්න පුළුවන්ද කියලා. ඒක අපි කරලා නැහැනේ තාම හරියට. ඒව කරන්නට ඕනේ. ඒවා අපි හරියට කෙරුවොතින් ඒවා ඒවා හරහත් ලොකු මේ ආර්ථිකයක් අපිට ගොඩනගන්න පුළුවන් වෙනවා. ශක්තිමත් කරගන්න පුළුවන් ආර්ථිකය. අනිවාර්යයෙන්. ඔබතුමා සඳහන් කරා එකතරකදී අපේ රටේ මහ බැංකුව සතුව තිබුණු ඩොලර් සංචිත හිඳිලා තියෙනවා. පැතිකෙන් ණය බරක් තියෙනවා. ඔය අතරේ තමයි අර MCC ගිවිසුමේ ප්‍රධානයක් විදිහට ඩොලර් මිලියන 480ක් සම්බන්ධ සාකච්ඡා වෙන්නේ. යම් තැනකදී මේ සියල්ල හිර වෙන තැන
ආණ්ඩුව යලි එතෙන්ට අත ගහයිද කියන කාරණේ පිළිබඳවත් බොහෝ දෙනෙකුගේ මේ වෙලාවේ සාකච්ඡාවක් තියෙනවා. ආණ්ඩුවේ අභ්‍යන්තර වෙන සාකච්ඡාව මම කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ විරාමෙන් පස්සේ. අපි අලිත් තීරණයත් සමගින් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යතුමන් ගරු අජිත්වත් කප්රාල් මැතිතුමන් එක්ක අපේ තීරණ වැඩසටහන ඉන්නේ. කප්රාල් මැතිතුමනි, අර විරාමයට යන කලින් මම ඔබතුමාගේ විමසනවා කියලා කිව්වේ. දැන් අපි යම් තැනක හිර වෙලා තියෙන්නේ. ඔබතුමා සඳහන් කරපු විදිහට අපි තියෙන ඩොලර් සංචිත හිඳලා තියෙනවා. යම් තැනකදී අභියෝගයක් තියෙනවා. ආර්ථිකය ගොඩදා ගන්න ඕන. කෙනෙක් කියන්න පුළුවන් සමහර වෙලාවට මේ සියල්ල මත නිහඬව ආණ්ඩුව MCC ගිවිසුම අස්සන් කළා ඩොලර් මිලියන 480 ගණන් කියලා. එහෙම සූදානමක් තියෙනවද ඔබතුමා හිතනවද? එහෙම කිසිම සූදානමක් නැහැ. මම අනිත් එකත් කියන්න ඕනේ, ඔය MCC ගිවිසුම හරහා ඩොලර් සල්ලි හම්බෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම 480 හම්බෙන්නේ නැද්ද? 480ක් ඩොලර් වලින් හම්බෙන්නේ නැහැ. 480ට ඒක ඇවිල්ලා ඒ අය ඇවිල්ලා වැඩ කරනවා. ඒක තමයි ඒතර තියෙන මේ වෙනස. සේවාවක් දෙනවා විතරයි. සේවාවක් දෙනවා. ඒකෙන් බොහොම පොඩි කොටසක් සමහරට මේ ලංකාවට එයි. බොහෝ ලොකු කොටසක් යන්නේ ඒ අයගෙම මේ කන්සල්ටන්ට්ස්ලාට ගෙවයි. ඉතින් ඒ නිසා ඒකෙන් එහෙම වාසියක් ලැබෙන්නේ නැහැ. මේ මම ඔක බොහෝ තැන්වලදී කියලා තිනවා. කියනවා මේ රටේ මිනිස්සු ඒක තාම තේරුම් අරගන්නේ නැහැ. මේ කන්සල්ටන්සි සරහා එන මුදල් වලින් අපිට මුදල් ලැබෙන්නේ නැහැ. ඒවා ඇත්තටම ඒ අය මේ දාගන්නවා ලොකු ඔටුන්නක්. අපි මෙන්න මේ රටට ඇවිල්ලා මේව කිරුවයි කියලා ඒකෙන් වෙච්ච දෙයක් සමහර කරලාට අපිට හොයාගන්නත් බෑ. ඊට පස්සේ තමයි අපි තේරුම් ගන්නේ මේකෙන් අපිට වෙච්ච දෙයක් නැහැ කියලා. ඒ නිසා ඔබතුමාලගේ අස්සම් කරන්න අදහසක් නෑ. ඒ නිසා නෙමෙයි අස්සම් නොකර ඉන්නේ. ඒකේ අස්සම් කිරීමෙන් යම් යම් ප්‍රශ්න දැනටමත් අපි හඳුනාගෙන තියෙනවා. ඒතකොට ඒ නිසා අපි අස්සම් නොකර ඉන්නට ඕනේ. ඒක තමයි අපේ තර්කය. පලි මම අරක පැහැදිලි කිරීමක් කෙරුවේ සමහරක් වෙලාවට අපේ රටේ තියෙන මතය තමයි මේ ඔන්න මේක අස්සම් කරපු ගමන් ඩොලර් මිලියන 480ක් වෙනවා කියන ඒ තර්කයේ බිඳින්නනේ මම මේක කොටස කිව්වේ. ඒකට ඒට අමතරව අනිත් කොටස තමයි මේකෙන් එහෙම මේ අපිට වාසියක් එන්නේ නැති එකත් එකම අපිට අවාසියක් වෙනවා කියන්නේ දැනටමත් යම් ඒකේ පසුවිපරමක් කරපු ඒ කණ්ඩායම ඒ කමිටුව පැහැදිලි කරලා තියෙනවා ජනාධිපතිතුමාටත් මෙන්න මේ මේ අසු මේ නුසුදුසු කොටස් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක අපි ඒකට යොමු වෙන එක සුදුසු නැහැ කියන එක දැනටමත් පැහැදිලිව කියලා තියෙනවා. මම තවත් පොඩ්ඩක් ඒකට ඔබකට ගිහිලා කියන්නට ඕනේ. 2007 2008 අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇමරිකන් ඩොලර් බිලියන 2.6ක් ගන්න. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 480ක් නෙමෙයි 2600ක් ගත්තා. 2600ක් ගත්තා. ඒ කාලේ ලෝකේ අර්බුදයක් තිබිච්ච අවස්ථාවක. ඔබතුමාලාට ගිහිලා බලන්න පුළුවන් ඒ ගිවිසුම. දැනටමත් තාමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ් අඩවියේ ඕක තියෙනවා. ගිහිලා බලන්න පුළුවන් ඒක අස්සම් කරලා තියෙන්නේ මම මහ බැංකුව අධිපතිවරයා හැටියට සහ මුදල් ඇමතිතුමා හැටියට සමහර තැන්වලදී මහින්ද රාජපක්ෂ මැතිතුමා අස්සම් කරලා තිබුණා මට මතක නැහැ. ඒනට මුදල් අමාත්‍යංශයේ ඒ කාලේ මේ සමහරක් වෙලාවට නියෝජ්‍ය මුදල් ඇමතිතුමා හරිය ඒක අස්සම් කරලා තියෙනවා. ඒ ගෙවිසුම් වල එක තැනක අපේ රටට අහිතකර කොන්දේසියක් නැහැ. මට ඒක නිර්භීතව බය නැතුව කියන්න පුළුවන්. කවුරු හෙව්වත් බැලුවත් දැන් වුණත් ගිහ බලන්න පුළුවන්. අපි ඒ විදිහට තමයි ඒ කාලේ කටයුතු කරුවේ. මට හිතෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ කාලේ කටයුතු කරපු ආකාරයටම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේත් රජය ඒ විදිහට කටයුතු කරයි. ඉතින් ඒ නිසා මට විශ්වාසයක් තියෙනවා මේ ගෙවිසුම මේ ආකාරයට කවදාවත් සිදු වෙන්නේ නැහැ. කිසිම අහිතකර ගිවිසුමක් ශ්‍රී ලංකාවට MCC එක පමණක් නෙමෙයි වෙනත් වෙන ගිවිසුමක් වුණත් අහිතකර නම් අපේ රටට අහිතකර නම් අපේ රටේ ස්වාධීනත්වයේ අපේ රටේ ස්වෛරී භාවයට අපේ රටේ ආර්ථික පසුබිමට යම් ආකාරයකට තර්ජනයක් වෙනවා නම් ඒක අපි අස්සම් කරන්නේ නැහැ. අජිත්වත් කප්රාල් මැතිතුමනි, රට පවතින තත්ත්වය එක්ක ජලය අපිට ණය ගැනීමකට අවශ්‍යතාවයක් තියෙනවද?
ඔව් තියෙනවා මොකද ඔබතුමාලා ගන්නවනා යෝජනා කරන්න චීනයේද නැත්නම් වෙන රටවලද නැත්නම් වෙන තැන් හොයා ගන්නවද ඔබතුමා අපිට එහෙම මේ විශේෂ රටක් නැහැ අපි මේ තීරණය කරලා ණය ගන්න ඕනේ කියලා හැබැයි ඔබතුමාලා චෝදනාවක් තිබුණා පහුගිය කාලේ චීනෙන් තමයි ණය ගත්තේ කියලා වැඩිපුර චීනේ තමයි වැඩිම සල්ලි තිබුණේ සල්ලි දෙන සල්ලි තීරණය කරලා ළඟට යන්න එපා ණයක් ගන්නන හරි නැති කරනවා කියලා අපි යන්නේ නැහැ නේ හ ඉතින් ඒ නිසා ඒ කාලේ ලෝකෙටම ණය දුන්නේ චීනේ හැබැයි චීනේ පොලේ වැඩි කියලා කිව්වා නෑ ඒ බොරු කතාවක් ඒක ඔය කියපු කතාව සම්පූර්ණයෙන් බොරු කතාවක් ඒක චීනේ තමයි ඇමරිකාවට වැඩිම ණය දීලා තියෙන්නේ ලංකාවට ලංකාවට දීලා තිබුණේ ණය බිලියන 4ක්ද 5ක්ද ඇමරිකාවට දීලා තිබුණා බිලියන 1600ක් ඇමරිකාවට ඒ කියන්නේ ඇමරිකාවේ ට්‍රෙෂරි බිල්ස් චීනේ ගන්නවයි කියලා කියන්නේ ඇමරිකාවේ චීනයට චීනයට චීනේ ඇමරිකාවට ණය දීලා තියෙනවා ඒකයි එකකින් කියවෙන්නේ ඉතින් පොලි අනුපාතය පමණක් නෙමෙයි පොලි අනුපාතය ඒ රටේ දෙන මුදලේ වටිනාකම ඒකේ අවුට්ලුක් එක කොච්චර කාලයක් යනකොට ඒ මුදලට සාපේක්ෂව කොපමණ දුරට ඒ අපේ රටේ මුදල අවපාතය වෙයිද ඒ ඔක්කොම බලන්න ඕනේ දේවල් මහා බැංකුවට තියෙන විශේෂ කාර්යභාරයක් දසුන් මේ සෑම පරිණ නායකම ඒ කියන්නේ පිටරට නායක ගන්නකොට ඒ පිළිබඳව වාර්තාවක් ලබා දෙන්න. ඔව්. ඒක මේ සාමාන්‍යයෙන් මේ ගිහිල්ලා කඩේට ගිහිල්ලා මුදලක් ගන්නවා වගේ නෙමෙයි. රටකට ණය ගන්නකොට අපේ රටේ තියෙනවා ෆොරින් ලෝන්ස් ඇක්ට් කියලා එකක්. ඒක අනුව මේ සියලුම විග්‍රහයන් කරන්නට ඕනේ. ඒ විග්‍රහයන් කිරීමට දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ දෙපාර්තමේන්තුව ඒ විග්‍රහයන් කරලා ඊට පස්සේ තමයි මේ නිරීක්ෂණයක් ලබා දෙන්නේ මුදල් මණ්ඩලයට මේක කළ යුතුද නැද්ද කියන එක. ඒ ඔක්කොම චෙක්ස් ඇන් බැලන්සස් තියෙනවා අපේ රටේ. ඉතින් ඒ නිසා සමහර කය ඇවිල්ලා බොරුවට නිකන් කියනවා මේකේ ණය ප්‍රමාණය වැඩි අර කියලා. පොලී අනුපාතය පමණක් නෙමෙයි ණය මත තියෙන්නේ. සමහර කය කියනවා හරි අපි මේ ණය දෙන්නම්. එහෙනම් අපේ රටේ ඉන්න කොන්ත්‍රාත් කරුවාට මේ වැඩේ දෙන්න බාර දෙන්න ඕනේ. ඒතර ඒ කොන්ත්‍රාත් කරුවා රුපියල් 100 කරන්න පුළුවන් වැඩේ රුපියල් 200ට ගෙනවනะ. ඒතර අපිට මොකද තියෙන ප්‍රයෝජනේ? පොලී අනුපාතය අඩු වුණත් වැඩක් නැහැ. ගෙවන ගාණ වැඩි වෙනවනะ. ඉතින් මේ ඔක්කොම දේවල් බලන්නට ඕනේ. සමහරක් කරාට අපි මේ එක දෙයක් විතරක් බලලා පොලි අනුපාතය දෙකයි අරක අතර තුනයි කියලා කියලා ඒකේ විතර නෙමෙයි මේ පදනම තියෙන්නේ. අභ්‍යන්තර කාරණා පිළිබඳව තව දැන යොමු කරනවා. දැන් කිව්වේ ජපානයෙන් අපි ණයක් ගන්නවනะ. ඔබතුමා මුලින් මේ සාකච්ඡා මුලින්දි පෙන්වුවානේ මේ 1940 ගණන් කර තිබිච්ච ඩොලර එකේ ගාණ. නෝ. 1960 දී ජපානයේ යෙන් එක තිබුණේ 7/7 මේ 1/7යි. යෙන් එකක් කියලා කියන්නේ 7යි. 7යි. අද යෙන් එකක් කියලා කියන්නේ රුපියල් 1.79ක්. ඒ කියන්නේ 179 ගුණයක් වැඩි වෙලා තියෙනවා. ඔව්. ඒතර යෙන් එකෙන් අපි ණය ගත්තා නම් ඒක ගෙවන්න ඕනේ නෑ. ඒ කාලේ අපිට ලැබුණේ 7යි. දැන් ගෙවද්දී 7 179ක් ගෙවන්නට ඕනේ එක යෙන් එකක් ගෙවන්න. ඔව්. ඒතර බලන්න ඒකේ තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා මේ කටයුත්ත මේ සරල කටයුත්තක් නෙමෙයි. අපි මේ හිතන මතුපිට තියෙන දේවල් පමණක් නෙමෙයි. සමාවෙන්න මම මේ සංකීර්ණ දේවල් සමහරක් වල මේවා කියපීම. ඒත් මම හිතන්නේ මේවත් ජනතාව දැනගන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා පොලි අනුපාතය ජපාන් යෙන් එකට තියෙන පොලි අනුපාතයේ 100% භාගයයි. ඒකට ඒකෙන් නෙමෙයි අපිට බැටේ වැදින්නේ. අපිට බැටේ වැදින්නේ ඩිප්‍රීසියේෂන් එකේ. අවප්‍රමාණය වීමේ. සතියේට ගත්ත ණය අද 179ක් ගෙවන්නට ඕනේ. සතේ 179ක් ගෙවන්න. ඉතින් ඒක බලන්න කොච්චර කම්පාවද කියලා. ඒ 105ක පොලිය ගෙවුවත් කමක් නැහැ නේ එවනම්. ඉතින් මේවා ඔක්කොම අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඒ නිසා තමයි මේ සංකීර්ණ දේවල් සමහරක් වෙලාවට විවිධ අය එක පැත්තක් අල්ලගෙන එක කොනක් අල්ලගෙන මේවා කියලා මිනිස්සුන්ගේ මනස් වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අපි ටිකක් මේව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා ඒව ගැන අපි හොඳට අධ්‍යයනය කරුවොත් තමයි අපිට මේවා හරියට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. අපි අවසන් විනාඩි කිහිපය තුල ඉන්නේ. අභිනව ආණ්ඩුවේ මංගල අයවැය පිළිබඳව මේ වෙනකොට ඔබතුමාලා අභ්‍යන්තරයේ සාකච්ඡාවක් ආරම්භ කරලා තියෙනවද? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේ දැනට ඉදිරිපත් වෙන්නේ වෝටර් ෆකවුන්ට් එකක්. ඒ කියන්නේ මේ අතුරු ගිනුමක්. අතුරු අයවැයක්. මාස 4ක් වෙනුවෙන්. ඔව්. සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වෙනුවෙන්. ඒක තව දින කිහිපයක් තුළදී මම හිතන්නේ පාර්ලිමේන්තුවේ සම්මත වේවි. ඊට අමතරව අපිට දැන් තව ටික කලකින් ඉදිරිපත් කරන්න වෙනවා 2021 වෙනුවෙන් අයවැයක්. ඒ අයවැය පදනම් කරගන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම යන දැක්ම ඔස්සේ අපි කළ යුතු කටයුතු පිළිබඳව තමයි ඒ
අයවැය සකස් වෙන්නේ. එතකොට ඒ හරහා මේ දීලා තියෙන පොරොන්දු කරන්න යන වැඩ රාජකාරී ඒවා ඉෂ්ට කර ගැනීම සඳහා අවුරුදු 5ක කාලයක් තමයි තියෙන්නේ. දැන් ඊටත් වඩා පොඩක් අඩුයි. ඒ කාලය තුලදී ඒ කටයුත්ත සිදුවෙන විදිහට අපි මුදල් වෙන් කරන්නට ඕනේ. ආදායම ලබා ගන්නට ඕනේ. ඉතින් ඒ සඳහා දැනටමත් සාකච්ඡාවක් සිදුවෙගෙන යනවා. ඒ සඳහා දැනටමත් තොරතුරු රාශියක් එකතු කරගෙන තියෙනවා. ඒ කටයුත්ත ඒ ආකාරයටම සිදුවේවි. ඒතකොට ඒ හරහා තමයි 2021 ඉඳලා මේ රජය කටයුතු කරන්නේ කොහොමද මොන වගේ ක්ෂේත්‍රද ප්‍රමුඛතාවය දෙන්නේ ඒ ක්ෂේත්‍ර ගැන දැනටමත් තියෙනවා මේ සෞභාග්‍ය දැක්මේ ඒක පරිවර්තනය කරන්න ඕනේ දැන් ක්‍රියාවට ඒ ක්‍රියාවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය වෙන මුදල් ප්‍රතිපාදන වෙන් කර ගැනීම සහ ඒවා පාවිච්චි කර ගැනීම තමයි ඊළඟ අභියෝගය ඒ අභියෝගය ජය ගැනීම සඳහා අයවැය ඉදිරිපත් වේවි ඒ තුල ජනතාවටත් යම් යම් තැන්වල සහන ලැබෙවිද එහෙම නැත්නම් සමහර වෙලාවට රට තියෙන තැනත් එක්ක උදේ බල පැහැදිලි කිරීමක් කළා මේ වෙලාව පොඩක් ඉවසන්න කියලා කියයිද දන්නේ අපි දැනටමත් සහන රාශියක් ලබා දීලා තියෙනවා පොලි අනුපාතය අඩු කරලා තියෙනවා බදු අඩු කෙරුවා ඉතින් ඒ වයින් සහන ලැබිලා තියෙනවා ඒත් එක්කම අපේ රටේ මේ දැවැන්ත ප්‍රශ්න තියෙද්දිත් කොවිඩ් සඳහා මුදල් ගෙව්වා ඒ කාලෙදී යම් යම් පාඩු සිදු වෙච්ච නිසා එයාට ඒව ලබා දුන්නා. ඉතින් මං හිතන්නේ වෙන රජයක් තිබුණා නම් ඒව සිදු වෙන්නේ නැහැ. මොකද ඔබතුමාලා දැන් මොනවා මොනවා දෙනවා කියලා කිව්වත් සමහර වෙලාවට පහුගිය කාලේ අර සහන පැකේජයක් හඳුන්වලා දුන්නා. සංචාරක කර්මාන්තයට ඔබතුමාලා බිලියන ගාණක් මුදා හැරේ. සමහර වෙලාවට තාම ඒ ඉහළ මට්ටමේ ගත්ත තීන්දුව తీරන වලට අදාළ වුණ සහන බිම් මට්ටමට ගලාගෙන ගියාද කියන කාරණා සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් තියෙනවානේ. එතන දුර්වලතාවය තියලා මම පිළිගන්නවා. एवत निराकरण करलापुरेन महिताने क्रियात्मक किरीमेदी महाबैंक व्यम दुर्लता महिता सहन लबा दीरतीम अभी मे साकर पटाखंड को क्यूवा अलुते दस लक्ष दक्ष सहन एक तेर धर्व रखिया क्लबीम ये पउल लुच्च लुकु सहन रटे तीर दुपत्म पउल बेलट රැකියාව ලක්ෂයක් දෙනවයි කියලා කියන්නේ දැවැන්ත සහනය. අසහනයෙන් පෙරෙන උපාධිධාරීන්ට රැකියාව දෙනවයි කියන එකත් සහනයක්. අපි සමාජයකට මේ සහන හැටියට දකින්නේ නැහැ. ඒකයි වැඩි. ඒකයි වැඩි. ඉතින් මේව සහන හැටියට අපි පිළිගන්නට ඕනේ. ඒව සහන හැටියට අපි අර්ථකථනය කරන්න ඕනේ. මම ඔබතුමා මේ අහපින්නම් මේ කියන්නේ. මොකද සහනය ලබා දෙනවා කියලා කියන්නේ ලබාදියේ තීමට තිබෙන යම් එලෝලුවක් රුපියල් 10කට අඩු කළ දෙන එක විතරක් නෙමෙයි. ඔව්. ඒක සහනය තමයි. ඒකට ඊට වඩා ලොකු සහනයක් තමයි දිගටම රැකියාව තිරණම් කරන. රැකියාව නිෂ්පාදනය වෙන ආර්ථිකයක් අපි සකස් කරනවා නම් ඒක සහනයක්. අපේ රටේ බිස්නස් කරන අයට ඒ වාතාවරණය සකස් කරලා දෙනවා නම් ඉක්මනින් කරගන්න රස්තියදු නොවි වැටි වැඩි කටයුතු කරන්න ඉඩ දෙනවා නම් ඒක සහනයක්. යම් පාරක් හදලා දෙනවා නම් ගියාමත් ඉක්මනින් යන්න පුළුවන් වෙන පාරක් හදලා දෙනවා නම් පය දෙකක් ඒකෙන් බේර ගන්න පුළුවන් නම් යම් කිසි ගමනාගමනේ සාහනය. ඉතින් ඒවත් සාහන හැටියට අපි දකින්න පුරුදු වෙන්නට ඕනේ දැන්. එතකොට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ රටේ ඉදිරි ගමනට අපි කොහොමද දායකත්වය ලබා දීලා තින්නේ කියන එක. අපි ඒවත් කරද්දි තමයි අනිත් අර සාමාන්‍යයෙන් පිළිගැනෙන සාහන ඒවත් කරන්නේ දැනෙන සහන දැනෙන සහන අජිත්නවත් කබ්‍රල් මැතිතුමනේ ඔබතුමාට ලැබිලා තියෙන අමාත්‍යංශ රාජ්‍ය අමාත්‍යංශ ධූරය මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ පොළහ රාජ්‍ය ව්‍යවසාය අයවැය පිළිබඳව අභ්‍යන්තර සාකච්ඡාව සිදු වෙනකොට ඔබතුමා රාජ්‍ය සේවකයා ගැන කතා කරයි අනිවාර්යෙන් මොකද අපි රාජ්‍ය සේවකයෝ දැනට ලක්ෂ 16ක් මේ රටේ සේවය කරනවා ඉතින් ඒ කට්ටියට අපි සහන ලබා දෙනත් එක්කම ඒ අයගෙනුත් අපි බලාපොරොත්තු වෙන ජනතාව බලාපොරොත්තු වෙන යම් කිසි සේවයක්. මොකද ඒ සේවය ලැබෙන්නේ නැත්නම් ජනතාව ලබා දෙන ඒ ප්‍රතිපාදන එතකොට නාස්තියක් වෙනවා. නාස්තිය කියලා කියන්නේ දේශපාලඥයෝ සහ මේ නිලධාරීන් නාස්ති කරන මුදල් පමණක් නෙමෙයි. අපි දැවැන්ත මුදල් ගෙවනවා නම් අපි දැන් රාජ්‍ය සේවකයන්ට අපි ගෙවනවා බිලියන 800ක් අවුරුද්දකට. බිලියන 800ක් පඩි නඩි හැටියට. අපේ රටේ විශ්‍රාමිකයන්ට අපි ගෙවනවා බිලියන 270ක්. ඉතින් මේ මුදලට අපිට යම් කිසි ආකාරයකට ඒකෙන් මේ වාසියක් ලැබෙන්න ඕනේ ජනතාවට. මොකද අපි මේ ගෙවන්නේ රජයේ මුදල් නෙමෙයිනේ. නෝ. මේ ගෙවන්නේ ජනතාවගේ මුදල්. ඔබතුමා තමයි බදු ගෙවන්නේ. ඔබතුමාගේ මුදල් තමයි රජයේ මේ මුදල් අරගෙන තමයි රාජ්‍ය සේවකයන්ට ලබා දෙන්නේ. ඉතින් ඔබතුමා එතකොට ප්‍රශ්න කරයි
ඇයි මේ රාජ්‍ය සේවය සාර්ථකව කරගන්න යන්නේ නැති කියලා. අපි දන්නවා රාජ්‍ය සේවයේ බොහෝ දෙනෙක් හොඳට වැඩ කරනවා. අපි ඒක පිළිගන්නවා. මමත් රාජ්‍ය සේවයේ අවුරුදු 9ක් මහා බැංකුවේ සේවය කෙරුවා. ඊට පස්සේ මම රාජ්‍ය සේවයේත් එක්ක සම්බන්ධව කටයුතු කරලා තියෙනවා. මම දන්නවා මොකද ඒගොල්ලෝ කරන්නේ කියලා. දැනුත් මට නැවත වරක් දැන් ඒ වගේ කියන ක්ෂේත්‍රයක් ඇවිල්ලා තියෙනවා. මම දන්නවා ඔය කියන තරම් මේ අකාර්යක්ෂම කට්ටිය නෙමෙයි. බොහෝ දෙනෙක් වගකීමකින් තමන්ගේ රාජකාරිය ඉෂ්ට කිරීමට බොහොම උනන්දුවකින් කටයුතු කරන අය ඉන්නවා. තවත් සමහර අය ඉන්නවා එහෙම නොකරන අය. ඉතින් අපිට තියෙන අභියෝගය තමයි හැමෝම තමන්ගේ වැඩ රාජකාරිය සාර්ථකව කරලා ජනතාවට මේ සේවය හොඳින් ලබා දෙන්න. ජනතාවට හොඳින් සේවය ලබා දෙන්නට නම් අපි මේ ව්‍යුහය සකස් කරන්නට ඕනේ. ඒ ව්‍යුහය තවදුරටත් අපි ශක්තිමත් කරන්නට ඕනේ. ඒ ව්‍යුහය පහසු වෙන විදිහට අපි කටයුතු කරන්න ඕනේ. ඔව් එතනදී අජිත්මත් කපරල් මැතිතුමනේ අපේ රටේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවයේ අනෙක් පැත්තෙන් දූෂණ වංචා සම්බන්ධයෙන් කතා බහ කරද්දී බොහෝ වෙලාවට කතාවට ආපු දෙයක් තමයි සමහර වෙලාවට රාජ්‍ය සේවය කර තෘප්තිමත් වැටුපක් ලැබෙනවා නම් ඔහු ඒ වගේ වියුක්ත වෙනවා කියන කාරණේ. තෘප්තිමත් වැටුපක් නොලැබෙන තාක්කල් සමහරලාට ඔවුන් හිඩැස් හොයාගෙන යනවා කියන කාරණේ සම්බන්ධයෙන් මේ තියෙන වැටුප සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන්ගේ ඔබතුමාලා තෘප්තිමත්ද නැත්නම් ඔබතුමාලා විශ්වාස කරන සාක්ෂිට කිව්වෝ මේක වැඩිවීමක් සිද්ධ වෙන්න ඕන කියලා. දැන් තියෙන සත්‍ය හැටියට මම හිතන්නේ තෘප්තිමත් වැටුපක් ලැබෙනවා. ඒත් එක්කම සමහර අංශවලට ලැබෙන වැටුප මදි කියලා සමහරක් අය චෝදනා කරන්න පුළුවන්. ඒකට අපිට ගෙවන්න පුළුවන් වෙන ගානේ නේ ගෙවන්න පුළුවන් වෙන්නේ. තවදුරටත් බදු වැඩි කරලා ගෙවන්න එකත් ඔබතුමාලා කැමති වෙන්නේ නැහැනේ. සමහර වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් එනදී ලැබෙන වැටුපට තමයි අපිත් වැඩ කරන්න කියලා. ඔව් එහෙම කිව්වම ඉතින් ඒකත් එතකොට ජනතාවට සෑහීමට පත් වෙනවා නම් එන හරි ඇති. ඒනොට ජනතාව සෑහීමට පත් වෙන්නේ නැත්තම් තමයි ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ. දැන් ලැබෙන වැටුපට අපි වැඩ කරනවා කියලා කිව්වට සමහර අය ලැබෙන වැටුපට වඩා වැඩියෙන් වැඩ කරනවානේ. එහෙම හැමෝම ලැබෙන වැටුපට පමණක් වැඩ කිරුවොතින් කිසිම කෙනෙකුට ප්‍රයෝජනක් ලැබෙන්නේ නැහැ. අපි හැම තිස්සෙම බලන්නට ඕනේ ලැබෙන වැටුපට වඩා වැඩියෙන් වැඩ කරන්න. එතකොට තමයි ආයතනෙට යම් කිසි ප්‍රගතියක් ඇති වෙන්නේ. ඉතින් අපි ඒක තක්සේරු කළ යුත්තේ වැටුප ලබා ගන්න එක නෙමෙයි. ඒක තක්සේරු කළ යුත්තේ ඒ වැටුප ලබා ගන්න එකනගෙන් සේවය ලබා ගන්න එකන. දැන් මම මියුනිසිපැලිටියකට ගිහිල්ලා මම දවස් දෙකක් රස්තිය අදු වෙනවා නම් එතකොට මම හිතයි සමහර කරාට මේ වැටුප දීන එකට වැඩක් නැහැ වැටුපක් දීලා තියෙනවා. මම ගියේ ගමම මගේ වැඩේ කරලා දෙනවා නා. එතකොට මම හිතනවා මේ පුද්ගලයා ගන්න වැටුපට හරි සේවයක් ලබා දෙනවා කියලා. එතකොට ඒක තමයි මෙතන තියෙන මේ තක්සේරුව. තක්සේරුව ඇවිල්ලා රජයේ අපතිකරෙක්වත් වෙන කෙනෙක්වත් නෙමෙයි. සේවය ලබා ගන්න එකනාගේ තක්සේරුව. ඉතින් ඒක නිසානේ බොහෝ තැන්වල තියෙන්නේ මේ සේවය හොඳ සේවයක් ලැබුණා නැද්ද කියලා කියන්නේ කියලා. දැන් රෙස්ටෝරන්ට් එකට ගිහලා ඔබතුමා කෑම කෑවොතින් ඒගොල්ලෝ දෙනවා පොඩි කාඩ් එකක්. හොඳට පිළිගැනීමක් තිබුණාද? ඔව්ද නැද්ද? කෑම රසයිද? ඔව්ද නැද්ද? ඉක්මනින් කෑම සර්ව් කරුවද නැද්ද? ඔව්ද නැද්ද? අහනවනේ. ඇයි අහන්නේ? ඒ සේවය ලබා දෙන ආයතනය හොයලා බලනවා අපි දුන්න සේවයට මේ පුද්ගලයා තෘප්තිමත් වුණාද නැද්ද කියන එක. තෘප්තිමත් වෙයි යුත්තේ කවුද එවන? තෘප්තිමත් විය යුත්තේ සේවය ලබා ගන්න කෙනා. සේවය දෙන එක නෙමෙයි. එයා සමහරකට තෘප්තිමත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට සේවය ලබා ගන්න එක නා තෘප්තිමත් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ මේ සේවය හොඳයි. ඒ කියන්නේ මේ සේවය දීලා තියෙන තැන හරි. අන්න ඒක තමයි මේ දැන් ඔබතුමාලාගේ මේ ප්‍රෝග්‍රෑම් එක. කවුරුත් බලන්න නැත්නම් වැඩක් නැහැ නේ. ඒතර තෘප්තිමත් වෙන්නේ කවුද? තෘප්තිමත් වෙ යුත්තේ මේ ප්‍රෝග්‍රෑම් එක. ඔබතුමාවත් මමවත් නෙමෙයි. බලන එක නා. බලන එක නා තෘප්තිමත් වෙලා දිගටම බලාගෙන ඉන්නවා නම්. හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එක හොඳයි කියලා. අනිත් සැරේ හෙටත් ඇවිල්ලා ගන්නවා නම් එතකොට ඔබතුමාලාගේ ප්‍රෝග්‍රෑම් වලට ඇතුළට ඇඩ්වර්ටයිස්මන්ට් එයි. ඒතර තමයි ඒ කාර්ය සාර්ථකත්වයක් තියෙන්නේ. ඉතින් සාර්ථකත්වයේ මනින්නේ කොහොමද කියලා තිකෙන් තමයි තේරුම් ගන්නට ඕනේ. අන්න ඒතර තමයි ඔබේ තියෙන සුපුත්‍රේ. අජිත්නිවත් කපරල් මැතිතුමනි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළා දැන් ඔබතුමාලා මේ අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා වෙන හින්දා අර පෙරපාසල් ගුරුවරුන්ට වෙනම අමාත්‍යංශයක් නිර්මාණය කරලා තව අමාත්‍යංශයකට අන්තර්ග්‍රහණය කරලා ඔවුන්ටත් වැටුපක් ලැබෙන ක්‍රමවේදයක් හදනවා කියලා. ඒ සඳහා වෙන මූලික සාකච්ඡාවක් ආරම්භ කරලා තියෙන්නේ. නැත්නම් ඒ සඳහා පස්සේ කාලෙක හරි ඔබතුමාලා ක්‍රියාත්මක වෙලා ඇසෙද? කොහොමද ඒ කටයුතු? මම තාමත් ඒ වගේ සාකච්ඡාවට යොමු වෙලා නැහැ. ඒකට මම දන්නවා ඒක අයිඩෙන්ටිෆයි කරලා තියෙනවා. ඒක අපි හඳුනාගෙන තිනවා අත්‍යවශ්‍ය දෙයක් හැටියට. මොකද පෙරපාසල් කියලා කියන්නේ හැම අවුරුද්දෙම අලුතෙන් දරුවන් 4 ලක්ෂයක් එනවා. ඔව්. මේ 4 ලක්ෂයේ ඔළුව මගේ වැඩ කරන්නේ මම මේ කීප සැරයක්ම කියන්නේ මොකද මේ අපේ දරුවන් ඒ පළවෙනි අධ්‍යයනය. ඔව්. ඉගෙනීමේ පළවෙනි අධ්‍යයනය. එතනදී සමහර දරුවන්ට මේ පෝෂණයක් නැති වෙන්න පුළුවන්.
දරුවන්ට ඒව ගැනත් අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒත් එක්කම හරි අඩිතාලමක් අපි දාන්නට ඕනේ. ඉතින් පෙරපාසල කියලා කියන්නේ ඉතාමත්ම වටිනාම ඉතාමත්ම වැදගත්ම අංශයක්. ඉතින් ඒකට මේ අපි හරියාකාරව යොමු වෙලා ඒ తත්වයේ අපි හරියට හරි ගස්සගත්තොත් එතන මේ සාර්ථක තත්ත්වයක් අපිට උදා කරගන්න පුළුවන් නම් මම හිතන්නේ අපේ ඊළඟ පරම්පරාව අපි හරියට සූදානම් කරනවා මේ රටේ මේ බාර ගන්න. ඉතින් එතනදී අමාත්‍යංශයක් හදලා ඒ අමාත්‍යංශයට ඒ වගකීම පවරලා ඒ අය මේ වගකීම හරියට ඉෂ්ට කරනවද නැද්ද කියලා බලන එක මම හිතන්නේ ඉතාමත් වැදගත්. ඒ සාකච්ඡාවට මම හිතන්නේ බොහෝ දිනක් යොමු වෙවි. මම ඊයේ පෙරේද දැක්ක පත්‍රයක කියලා තිනවා දරුවන් 12000ක් දූෂණය වෙලා තියෙනවා කියලා. දැන් ඒවා සભ્ય සමාජයක වෙන්න බැරි දේවල්. ඉතින් එහෙම වෙනවා නම් අපි ලැජ්ජ වෙන්නට ඕනේ. අපි රටක් හැටියට, අපි සමාජයක් හැටියට ඒකට අපි වග අපිත් වග කියන්නට ඕනේ. එහෙමනම් අපි ඒවා නවත්තන්නට, ඒවා නොවෙන්නට අපි කටයුතු කරන්න අවශ්‍යයි. ඉතින් පෙර පාසල් වලදී තිබිය යුත්තේ ඉගෙනීම පමණක් නෙමෙයි. ඒ ළමයව හරි ආකාරයට මෝල් කරන්න, ඒ කියන්නේ මේ සකස් කරගන්නට හරි හරි අදහස් ඒ දරුවාට ලැබෙන විදිහට කටයුතු කරන්න. සමහර තැන්වලදී පෙර පාසලට යන දරුවන්ට දෙමව්පියන් අතර ප්‍රශ්න තියෙන්න පුළුවන්. ගෙදර ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒතකොට ඒ දරුවාගේ වර්ධනය සමහර කරලාට ඒ නිසා යම් ආකාරයකට දුර්වල වෙන්න පුළුවන්. ඉතින් ඒවා ඔක්කොම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි දැන් සමාජයකට දිනු වෙනකොට මේවා ගැනත් අපි මේ තේරුම් අරගෙන ඒවටත් අපි විසඳුම් හොයන්නට අවශ්‍යයි. අජිනවත් කප්ලර්පත්තුමගේ අවසන් විනාඩි කිහිපය තුල අපේ ඉන්නේ. පාර්ලිමේන්තුවේ 3-2 බලයක් ඔබතුමාට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ඔබතුමාට පූර්ණ ප්‍රතිසංස්කරණයකට යන්න පුළුවන් 78 ව්‍යවස්ථාවට අනුව. ඔබතුමාගේ ආණ්ඩුව ඉස්සරහට කරගෙන යන ප්‍රබල විපක්ෂයක් නොතිබීම, අනෙක් පැත්තෙන් 3-2 බලයක් හිමිවීම, එක් පැත්තකින් කෙනෙක් කියන්න පුළුවන් ආණ්ඩුව ඒකාධිපති ගමනකට හෝ හිතුවක්කාරී ගමනකට යනවා කියලා, අනිත් පැත්තෙන් ශක්තිමත් විපක්ෂයක් නොමැතිවීම ඔබතුමාලගේ කරන කාර්යයන් චෙක් කරන නැත්නම් චෙක් ඇන් බැලන්ස් ක්‍රමවේදයක් නැති වුණොත් එහෙම රට හිත දවස පිළිබඳ කෙනෙක් අවිශ්චිතතාවයක් නිර්මාණය කරගන්න පුළුවන්. මොකද්ද ඔබතුමාගේ අදහස පාර්ලිමේන්තුවේ සංයුතිය සම්බන්ධයෙන්? මම හිතන්නේ අපි දැක්කා අපේ රටේ ව්‍යවස්ථාවේ තිබිච්ච දුර්වලතාවය පසුගිය අවුරුදු 5 තුළදී. ඒ වහරා වෙච්ච දේවල් අපි දැක්කා. ඒ නිසා අපේ රටේ වර්ධනයට අපේ රටේ ඉදිරි ගමනට තිබිච්ච බාධාවල් අපි දැක්කා. ඒ නිසා තමයි අපි කිව්වේ මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ කියන එක. ව්‍යවස්ථාවේ 2015 දී වෙනස් කෙරුවේ අමුතුම තාලෙට. ඒක මේ අපි ඉගෙන මේ වෙලාවේ සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. ඒනකොට ඒක ජනතාව පදනමක් තිබුණේ නැහැ මේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට. මේ ඒ නිසා ඒ වෙනස් කිරීම නැවතවරක් වෙනස් කරන්න සිදු වෙනවා. ඒ සමහරක් දේවල් අපි යහපත් කියලා හිතුවත් ඒවා ක්‍රියාත්මක වෙද්දී අපි දැක්ක කොච්චර අයහපත්ද කියලා. ඒවා ඇතිවෙච්ච අසාර්ථක භාවය අපි දැක්කා. ඉතින් ඒ නිසා රටක් ඉදිරියට ගෙනියද්දී අපිට සමහරක් ඒවා වෙනස් කරන්න වෙනවා. ඒත් එක්කම සමහර දේවල් තියෙන අපිට වෙනස් කළ යුතු දේවල්, දැනටමත් තිබිය යුතු දේවල්, ඒවත් අපි වෙනස් කරන්න ඕනේ. ව්‍යවස්ථාව අපි වෙනස් කරන ගමන්ම රටේ අනිත් වැඩ කටයුතුත් අපි ඉදිරියට ගෙන යන්නට අවශ්‍යයි. ඉතින් අපි මුලින්ම අපි ඉල්ලුවේ ජනතාවගෙන් අපිට දෙන්න බහුතරයක්. ජනතාව ඒකට දෙන්න සූදානම් වෙනවා අපි පෙනුණා. අපි ඊට පස්සේ කිව්වා මේ ව්‍යවස්ථාවත් වෙනස් කරන්න අපිට ඉඩ දෙන්න. ඒ බලයත් අපිට ලබා දෙන්න කියලා. ජනාධිපතිතුමායි ඉල්ලීම කෙරුවා. අගමැතිතුමායි ඉල්ලීම කෙරුවා. ඒ ඉල්ලීමත් ලබා දුන්නා. කියන්නේ ජනතාවට අවශ්‍යතාවය දැන් තියෙනවා මේ ව්‍යවස්ථාවේ සංශෝධනයක් විය යුතුයි කියන තැනට ජනතාව ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි මේ බලයත් ලබා දුන්නේ. බොහෝ දෙනෙක් ජයජවදන මැතිතුමායි ඒ කාලේ මේ ව්‍යවස්ථාව සකස් කරද්දී 1977 දී කිව්වා කිසි විටක මේක වෙනස් කරන්න බැහැ කියලා. ඒකට වෙනස් කරන්න පුළුවන් වෙන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි ජනතාවගේ ඒ අභිලාෂයට අපි ගරු කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා ජනතාව ඉල්ලන ආකාරයට අපි ඒ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. ඒ ව්‍යවස්ථාව වෙනස් කිරීම තුළින් අපිට රටට යහපතක් වෙන විදිහට අපි කටයුතු කරන්න ඕනේ. අපි හිතුවක්කාර විදිහට කරන්න බෑ ඒක. අපි කරන්න අවශ්‍යත් නැහැ. අපි ඒ කාලෙදී අපිට යම් යම් පාඩම් ඉගෙනුවා. අපිත් යම් පාඩම් ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා ඒ පාඩමුත් අපි ඔළුවේ තියෙනවා. අපි ඒ පාඩම් ඉගෙනගෙන ඒවා අමතක කරලා නැහැ. ඒව ගැනත් අපිට සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි. අපේ රටට වග කියන්නට ඕනේ, වගවීමක් තියෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඒවත් ඔක්කොම ඔළුවේ තියාගෙන ජනතාවගේ අභිලාෂයත් අපි තේරුම් ගන්නට ඕනේ. ජනතාවටත් මේක වෙනස් කරන්න ඕනේ කියන තැන ඉන්නවා. ඉතින් අපි ඒකට අහුම්කම් දීලා
अहम कर दिन राज्य खेटीट महिता गोटा राज्य महत्व महिंद राजपक्ष सीलुदीना मेवट जनता नायक ये सीलुदीना पत्रा तीन जनता सा ये तत्व अभी करु करला अभी कटित कर आवश्यक मम इन एक अभी संपूर्ण सहयोग लाभ आदेन मुझे जनता अभिलाषा इष्टकिरी मट तम अभी अपकला मगे अवसान प्रश्न अभी अवसान विना दी अजिन्वाद कब्राल मेत बहुत दिन तीर पिरीपी कथावतम देशपाल इन तो हिटियान हाई समहान देशपाल चोदना विवेचना गिदर बिरी बाईन मुनमट गिद देशपाल धर्व समहार तंग कल की अब तुम यम दवसक यम तनक दिहम सिद्ध ඒකයි මට අනාගතය ගැන මට හරියටම මේ අනාවැකිය කරන්න බෑ දැනට අකමැත්තක් නෑ දැනට තියෙන හැටියට මගේ මම දේශපාලනේ පිවිසෙනකොට මම හිටිය විපක්ෂයේනේ එතකොට අපි අවලාද ලැබුවා අපිට ප්‍රශ්න තිබුණා අපිට ඇවිල්ලා තර්ජන කෙරුවා අපි මේ විවිධ ආකාරයට බය කරන්න බෑන් කෙරුවා අපි ඒ තලිල පොඩි වෙලා තමයි ආවේ ඉතින් මට හිතෙන්නේ ඒ බැප්ටිසම් එක ඒ අද්දකීම් වටිනවා ඒත් එක්කම අපි තේරු ගන්න ඕනේ දේ තමයි අපි ජනතාවට සමීපව කටයුතු කරන්න ඕනේ පසුගිය මැතිවරණ කාලය තුලදී ජනාධිපතිවරණයේ කාලය තුලදී මේ මහමැතිවරණයේ කාලය තුලදී මම රට වටේම ගියා ගිහිල්ලා රටේ ජනතාවගේ අභිලාෂයන් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත්තා එහෙම අවබෝධයක් ලබා ගන්න නැතුව මම හිතන්නේ කිසි කෙනෙක් දේශපාලනට එන්න ඕනේ නැහැ එතකොට තමයි තේරෙන්නේ ජනතාව මොනව වගේ දේවල් කියන්නේ කරන්නේ බලාපොරොත්තු මොනවද කියලා තේරුම් ගන්න. සමහර කාලවල අපි කොළඹ ජීවත් වෙනකොට අපිට ඒව තේරෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ. මොකද්ද මේ ජනතාවගේ ඇත්ත වශයෙන්ම තියෙන අවශ්‍යතාවය මොනවද කියලා. දැන් ඒව තේරුම් ගන්නට අවශ්‍යයි. දේශපාලනට එනවා නම් ජනතාව පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මම ජාතික ලයිස්ට්ුවෙන් ආපු එක ඇත්ත. ඒකට මම ජාතික ලයිස්ට්ුවෙන් ආවත් මම රට වටේ ගිහිල්ලා ඒව ගැන අවබෝධයක් ඇතුව එන්නේ. ඉතින් ඒ නිසා තමයි මට යම් කිසි ආකාරයකට හැඟීමක් තියෙන මේව ගැන. ඉතින් ඒව පාවිච්චි කරන්න ඕනේ. අපි හිතන විදිහට ඉදිරියේදීත් ওই චෝදනා නැගෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. මොකද කවු චෝදනා නැතුව ප්‍රශ්න නැතුව අපිට ලෝකයක් ජීවත් වෙන්න බෑ. පවුලකුණත් දෙන්න තුන් දෙනෙක් ඉන්නකොට මේ මතකැතුම් වෙනවා. ඉතින් ඒක අපි තේරුම් ගන්නට ඕනේ. මේ මතකැතුම් ඔක්සේ තරහ වෙන්න ඕනේ නෑ. අපි කාගේ පස්ස යන්නට ඕනේ නෑ. පලි ගන්නට ඕනේ නෑ. ඒව කරන්න අවශ්‍ය නෑ. ඉතින් ඒ නිසා තන්පත්ව කටයුතු කරන්න ඕනේ. තන්පත්ව කටයුතු කරනවා නම් මම හිතන්නේ අපිට මීට වඩා සුබ අනාගතයක් ඇති කර ගන්න පුළුවන්. ඒක තමයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ අපිට කෙටි කාලයයි තියෙන්නේ මේව කරන්න. ඒ කාලය තුලදී අපි මේව කරන්නට ඕනේ. එතනින් එහාට අපි කොහොම හරි කරලා මේ රට තිබිච්ච තැනට වඩා හොඳ තත්වයකට ගේන්න තමයි අපි අපේලාශය. ඒක දේශපාලනය හරහා කරන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. හොඳයි. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා වත්මන් ආණ්ඩුවේ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජමාත්‍යතුමන්ත අජිත්නිවත් කබ්‍රාල් මැතිතුමනි. අද කොන්දේස විරහිත ප්‍රශ්න කිරීමට තීරණයට ඔබතුමාගේ සහභාගිත්වය ලබා දීම සම්බන්ධයෙන් ආයුබෝවන් කියලා ඔබතුමාට වැඩසටහනෙන් සමු දෙන්නේ. ආයුබෝවන් සර්. ඔබතුමා අපේ රටේ විතරක් නෙවෙයි विदेश रटवल पवा गौरवेट सम्मानित पात्र एक पत्तकीन राज्य निर्धार एक व्यवसाय के विधेयट अनेक पत्तेन आयतन कलमनाकर एक विधेयट अनेक पत्तेन व्यवसाय के वर्धने करान समहारलाट समाश्रेष्ठ प्रवर्धने करान उबुतुमागे दायकत्व लबादुना ඒ තියෙන දැනුම හෙට දවසේ රට යම් තැනක ඔසවා තිබීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවාද ඒ වෙනුවෙන් කොන්දේසි ඉරුවත ඔබතුමාට ක්‍රියාත්මක වෙන්න හැකියාව ලැබෙව කියලා ප්‍රාර්ථනා කරනවා අර අලුතෙන් ලැබුණු රාජ්‍ය මාත්‍ය ධූරය ඔබතුමාට ආශිර්වාදයක් වේවි කියලා අපි විශ්වාස කරනවා ඒ තුළ රටටත් යහපතක් එකතු වේවි අපි සමු ගන්නවද තීරණ වැඩසටහනෙන් අපි යලි ලබන බදාදා අලුත් ගමනක් වෙනුවෙන් තීරණ වැඩසටහනෙ මුණගැහිමු අයිබෝවන්.